සැබැවින්ම අසිරිමත්්‍යය ඒ සම්බුදු සමිඳුන්. අච්චරය අත්්භූත සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනී සසරේ ඇවිදගෙනාපු ඉපිත ඉපිද මැරමින් ආපු මේ ගමනේදී මේ ලැබූ මනුෂ ජීවිතය ලොකුවාසනාවක් උරුම කරගත්තු එකක්. ඒ වාසනාව තමයි අපට ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අස්සා දැනගෙන උන්වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය ඇතිකරගන්න පුළුවන්න්නුනාා. බුදුරජාණන් වහන්සේ වදාලා එක්තරා අවස්ථාවකදී දිව්‍ය ලෝකයේ දෙවිවරු ආයුෂ ඉවරවෙලා චුතවෙන්න ලංගුනාම ඒ දෙවිවරු ඇඳගෙන ඉන්න දිව්‍ය සලු පිළි කෙලුටු වෙනවා. මල්මාල්ලා පාර වෙනවා ඇගෙන් දාඩිය ගලනවා දිව්‍ය සැපයේ හිත පිහිටන්නේ නෑ එතකොට අනිත් දෙවිවරු දන්නවා දැන් මේ දෙවයා චුත වෙන්නයි යන්නේ මේ දෙවිවරු මොව වටකරගන්නවා මටකරගෙන කියනවා දෙවිය දැන් ඔබ චුතවෙන්න ළඟයි ඔබ දැන් යන්න ස්වර්ගයට එතකොට දෙවියන් ස්වර්ගය කියල සැලකවා මිනිස් ලෝකය ඊට පසි දෙවිවරු කියනවා ඔබ ස්වර්ගයටගෙහින් උත්තුම්ම ලාබේ ලබන්න බුදුරජාණන් වහන්සේ තෝරල දෙනමයක. උත්තුම්මලාබය ශ්‍රද්ධාලාපයයි. පින්වත් මහනෙනි දෙවියන් උතුම්ම ලාබේ කියල සලකන්නේ මනුෂ්‍ය ලෝකයට ආවට පස්සේ. එ මිනිස් ලෝකයේ උපන් මිනිසා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් චිත්තා ප්‍රසාධයක් ඇතිකරගන්නවා නම්. ශ්‍රද්ධාව ඇතිකරගන්නවා නම්. අන්න ඒ ශ්‍රද්ධා ලාබය තමයි උතුම්මලාභය. ඊළඟටඒ දෙවිවරු කියනවා? ඔබඒ උතුම්ම ලාබය ලබාගෙන ඒ උතුම්ම ලාභය තුළ ස්ථාවර වෙලාඉන්න. මේ ලෝකයේ කිසි දෙවියකුට මාරයකුට බ්‍රාහ්මයෙකුට ශ්‍රමණ බ්‍රාක්්මණයකුට වෙනස් කරන්න බැරි විදිහට ඔබ ඒ ශ්‍රද්ධාව තුළ පිහිටන්න ස්තිරව පිහිටන්න එතකොට ඒ ශ්‍රද්ධාව තුළ ස්තිරව පිහිටනවා කියන්නේ සෝවාන්වීම ඔන්න ඔය කරුණු ටික තමයි චුතවෙන්න ලංගුණ දෙවියන්ට දෙවිවරු කියන්නේ දැන් අපිට ලැබිලා තියෙන தேවල්. දෙවියන් විසින් ස්වර්ගையைයි වண்ணනා කරනලது මිනිස්ලோකයේ දැන් අපි ඉන්නවා? දෙවියන් විසින් லாබයක්ය කියලා වண்ணනා කරනලද ශ්‍රද්ධාවට දැන් අපි පැමිණිලා ඉන්නවා. එස් රද්ධාව තුර ස්ථාවර වෙන්න කියන කුණට නුවනැති අය පැමිණිලා ඉන්නවා. පින්වත්න ඒ ශ්‍රද්ධාව ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සඟයා කෙරෙහි, ඇති විචිකිිච්චාව නැතිවෙලා. අවපෝධයෙන්ම චිත්තා ප්‍රසාදය ඇති වෙලා. මේ ධර්මය තුළ යම්කිසි කෙනෙක් සෝවාන් වුනොත් එයාගේ ජීවිතේ, දුක්වලින් සීට අනු නවයයි දසම අනු නවයක්ම ඉවරයි එහෙම හිතන්න කාරණාවක් තියෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ මුංඇට තර්මය පුංචිගල් කැටහතක් පේළියට තිබ්බා පේළියට තියලා විශාල දැවැන්ත හිමාල පර්වත රාජයා ගැන බුදුරජාණන් වහන්සේ ආහනවා සෝවාන් වනොත් විඳින්න තියෙන්නෙ මෙච්චරයි. පින්වත් මහනෙන මේ මුංගට තරමේ ගල්කැට හත වගේ කීගුණයක් මේ මහා විශාල හිමාල පර්වතිය විශාලද. කීගුණයක් ලොකුද. භික්‍ෂන් වහන්සේ ල පිළිතුරු දෙනවා අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ. අපටනම් මේ කොයි තනම් විශාලද කියල ප්‍රමාණ කරලා කියන්න බැහැ කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් සෝතා පන්න වුනොත් එයා අවසන් කරපු දුක මේ මහා පාර්ුවතයවාගේ එයාට විඳවන්න තියෙන දුක මේ මුං ගටහත තරමේ ගල් කැටහත වගේ එතකොට සියයට ගණනින් බැලුවෝ එෙහෙම සෝතාපන්න වුන කෙනෙකුට විඳවන්න තියෙන දුක සියයට එකක්වත් නැති තරම් එතකොට බලන්න එබඳු දෙයක් මේ ඉපදි ඉපදි මැරමින් එන ගමනේදී අපට ලබාගන්න ඇත්නම් ඒ කානෙක් සියලු දේවල්වලට වඩා අපේ ආරක්ෂාව පිණිස අපේ රැකවරණය පිණිස අපිට පිළිසරණ පිණිස හේතුවෙන්නෙ නැත්ත ේතුවෙනවා මෙයින් අපට පැහැදිලිිය පෙනෙනවා මේ ලෝකයේ අනෙක් මොනවා කළත් ස්තිරව විසඳුම තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන් විතරයි වෙන කිසිම වෙලාවක අපට ස්තිර විසඳුමක් කරායන්න ලැබෙන්නේ නෑ? මේ නිසා අපට ඒ සඳහා යන්න තියෙන දුර්ලබ මගක් පැදුනා ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවල් අහන්න ලැබෙනවා නවාංග ශාස්තෘ ශාස්සනය කියන්නේ පින්වතුනේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි දෑනගන්නේ බුද්ධ දේශනාවලින් බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දී මේ දේශනාවල් කොටස් නවයකට පසක් වෙලා ගොනුවෙලා තිබුණා ඒ කොටස් නවේට කියන්නේ නවාංග ශාස්ත්‍රෘ ශාසනය කියලා ඒ තමයි සුත්ත ගය වෙයා කරන ගාතා උදාන ඉතිඋත්තක ජාතක අත්පූතදම්ම වේදල්ල ඉතින් මේවායින් දැන් අපි මේ නවාංග ශාස්ත්‍රෘ ශාසනයට අයිති දේවල් කතා කරනවා. සුත්තකිව්වෙ සූත්‍රදේශනා ගෙය කියන්නේ ගාතා සහිත දේශනා. වෙයා කරන කියන්න ගාතා නැති දේශනා. ගාතා වලට අයත්වෙන්නේ ගාතා වලින්ම කළ දේශනා. උදාන කියන්නේ සාධ සංවේග අවස්ථාවල් වලදී බුතුමුවන් නිරායාසයෙන්ම නිකුත්වන ධර්මයන් ජාතක කියන්නේ උන්වහන්සේගේ පෙර ජීවිතය ගැන සඳහන් තොරතුරු අත්බූත දම්ම කියන්නේ බුදුවරුන්ට අදාළ වූ ආශ්චාර්ය අත්භූත දේවල් වේදල්ල කියන්නේ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡා මේවායින් තමයි ඒ ධර්මය සමන් විතවෙලා තියෙන්නේ පුදුම සහගත දේවල් ඉතින් මේවායේ අවධානය යොමු නොවනු කාරණයක් ගැන මතක් කරන්න මම කල්පනා කළා ඒ තමයි අත්භූත දම්ම ආශ්චර්ය අත්්භූත කරුණු බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හරි ආශ්චර්යයි අත් භූතයි පුතුම සහගතයි පින්වත්නී මේ ලෝකයේ පුතුම සහගත දේවල් කියීයක් තියෙනවද අපේ නහන්න ඉස්සර වෙලා පුතුම සහගත දේවල් හතාක්ලෝ අටක්ලෝ පුදුම සහගත දේවල් චීන්නු දැන් තා්පයක් බැන්දා ඒ පුදුම සහගත දෙයක් තියෙනවද ගලෙන් ගල තියල ගොඩනගන්න බැරි මොකක්ද ඕකේ මොකක්ද තිය පුදම සහගතදේ පුුද්දුම සහගතදේ තමයි මේ බද්‍ර කල්පයේ මේ යුගයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුතු බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහලවීම මෙන්න ඒ ආශ්චර්ය අත්භූත කරුණු ඉතින් උන්වහන්සේ ආශ්චර්ය අත්්භූත කාරණ ගැන උන්වහන්සේම දේශනා කරනවා ආශ්චර්ය අත්්භූත ධර්ම සූත්‍රයේ මජ්ජිමනිිකාය තුන්වන කොටස තමයි ඒ දේශනාව සඳහන් වෙන්නේ. භික්ෂූන් වහන්සේලා එකතු වෙලා කත්තාාවෙනවා. ආයුෂ්පතුනි බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය හරිම ආශ්චර්යායි මහා ඉර්දිමත් පුුද්දුම සහගතයි. අද ඉන්න මේ කිසිවෙක් නොදන්නා කාලයේ වැලිතලාවන් වැසීගිය අත්තීතයේ බුදුරජාණන් වහන්සේලා ගැන මතුකරකර අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කලානොවැ කවරුද්ධාන්න නැති අසිරිමත්්‍යේවල්. මේක අහගෙන හිටපු ආනන්ද හාමදුරුව කියනවා ආච්චරියා චේව අවුසෝ තතාගතා අච්චරය දම්ම සමන්නාගතාච අබ්බෝතා චේවා අවුසෝ තතාගතා අබ්බූතදම්ම සමන්නාගතා චාතයේ ආයුෂ්මත්නේ තතාගතයන් වහන්සේලා ආශ්චර්යයි ආශ්චර්ය ධර්මයන්ගේෙන් යුක්තයි අත්්භූතයි අත්්ූත ධර්මයන්ගෙන් යුක්තයි ඉතින් මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔබ ආශ්චාර්ය අත්පූත කාරණ අහලා තියෙනවා නේද තතාගතයන් වහන්සේ ගැන එසේය ස්වාමීණී මම භාගෙවත් බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඒවාහලා තියෙන්නේ තේරුම්පුරා බෝසත්පුතු තුසිතපුරෙන් බැස. මම අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ තුසිත දි්‍යලෝකයේ ඉපදුනෙත් මනාකොට සිහි නුවනින්මයි කියලා. තුුසිත දිව්‍යලෝකයේ ආයුෂ ඇතිතා ඉඳලා. එත් තුසිත දිව්‍යලෝකෙන් චුත වුනෙත් මනා කොට සිහි නුවනින්ම යුක්තව චුතවෙලා, මෑණියන්ගේ මහා මායා දේවියගේ කුසේ පිලිසිඳගත්තෙත් සිහිනුවනින් මයි ආශ්චර්ය අත්්භූතකාරණා පුතුම විදිහට ඒකරාශී වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වටා ඒ මෑණියන් දිහා බැලුව ඒ මැනියන්ට ආයුෂ තියෙන්න ඕනේ බෝසතාණන් වහන්සේ පිළිසිඳගත්තාට පස්සේ මාස දහයයි දවස් හතක් ඒවා ඔක්කොම ගානට එකතු වෙලා එන්න ඕනේ. මුළු ලොවම කම්පාාවුනා බොහොම සිහිනුවනින් යුතුව බෝසතාණන් වහන්සේ ඒ මහාමායා දේවියගේ කුසේ පිළිසිඳගත්තා. එත් පිළිසිඳගන්න වෙලාවේ මේ ලෝකයේ මේ මහපොළොව කම්පාාවුනා ගනාන්දකාරයෙන් පිරි ලෝකාන්තරික නරකයේ පවා එළිය විහිදිලාගයා. ආශ්චර්ය නැත්ත සැබැවින් මාස්්චර්යයි. ඒ මවකුසේ පිළිසිඳගත්ත දවසීඳලා ප්‍රකෘතියෙන්ම බෝසත් මාතාව පන්සිල් රකින කෙනෙක්. එතුමියගේ අතින් සතෙක් පැරෙන්න්නේනෑ. සොරකමක් කරන්නෙනෑ. වැරදි කාම සේවනයක් තව පුරුෂයකු කෙරෙහිරාග සිතක් පත් හටාරගෙන නෑ. බොරු කියවෙන්න්නේනෑ. මත් පැන් මද්‍රව්‍ය අහලකවදදන්නේ නෑ. ප්‍රකෘතියෙන්ම සීලවන්තයි. ආශ්චාර්යාත්්භූතදේවල්මේ. මහමායා බිසෝවුන් කුස දස මසක්ම වැස එතකොට ඊළඟ එක තමයි මේ අම්මා මේ බෝසත් මාතාවගේ කුසේ දරුවා වැඩෙති ඒ අම්ම දරුසරතල් බලන්නේ දරවා මෞකුසේ සිටිත්්දීමයි. මවකුසේ ඉන්න දරුවත් එක්ක මේ අම්මා කතා කරනවා. මේ අම්මත් එක්ක දරුවා කතා බස් කරනවා. දරුවව පේනවා අම්ම දරුසුලතල් බැලුවවෙ දරුව මවකුසේ සිටිත්්ති ආශ්චර්යයි. බෝසත් මාතාව තුළත් ආශ්චර්ය මතු වෙනවා එතකොට බලන්න මේ බෝසත් මාතාව තුළත් ආශ්චර්ය ඇති වුණා එල්ලුම්බිණී සල්වනයට ගියපු දවසේ සාලවනෝද්‍යානයේ සිරි නරඹිමින් මේ අම්මා එවිඳගෙන යද්දී මේ අම්මට තේරුුණා අමොත්තක් මේ අම්මා හිටිය සල් දසක්ළඟ මේ අම්මට සල්ලත්තක් කල්ලාගන්න ඕනිෙ වුුණා ඒ අම්මා අත ඉස්සුවා සල්ල අත්තකට අත උස මදි මොකද වනේ අත්තපාත්වනා ආශ්චාරනැත්ද එව්ව තමයි ආශ්චාර්ය සිහින් දිය දහරකින් බෝසතුන් නැහැවුුණා ඒ වෙලාවේ බෝසත් මාතාව සල් අත්ත පාත්වෙලා අල්ලගෙන හිටගෙනඉදීත්ති බෝසතාණන් වහන්සේ මිනිස්ලොවට බිහි වුණා ඒ මොහොතත් මහපොළොව කම්පාාවුණ ලෝකය පුරා දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවාගිය ආලෝකයක් පැතිරී ගියා ඒ සැනකින්ම මෙ දෙපැත්තෙන් දියදහරා දෙකක් අහසට පැනනැංගා උල්පතත් ඇතිවුණනා එක පැත්තකින් අහසට වතුර පාර විදිනවා රශ්නය උල්පතක් රශ්නි වතුර ඒ රශ්නය වතුරෙන් මේ අම්මයි පුතයි නෑවෙනවා මේ ඔල්පත් දෙක තිබිල තියෙනවා පින්මතුනි අවුරුදුද දහසක් එතකොට හියුන් සියන් කියන සංචාරක භික්‍ෂුව ක්‍රිස්තුපෝර පස්වැනිසිය වසේ ලුම්බිණයට යත්ති ඒ උල්පත් දෙක තිබිලා තියෙනවා මුලින්ම මහා බ්‍රක්්වය තමයි උන්වහන්සේවා අතට ගත්තේ. ඊට පස්සේ සතර වරම් දෙවිවරු අම්මාගේ අතට බෝසත් පුතා දුන්නා. වැඩියා සත්පියොම් අතින් මහා පුදුම ලෙස. අම්මා දරුවා අතට ගන්නකොට දරුවා අතිෙන් ලිස්සල බිම හිටගත්තා. හිටගෙන මොකද කළේ උතුරු දශාවට පියවර හතක් ඇවිදගෙන ගියා. පවර හතක් ඇවිතගෙන ගිහින් අහස තිත්සට ඇගිල්ලදිකු කරලා ගාථාවක් ප්‍රකාශ කළා. අගෝහමස්මිලෝකස්ස ජෙටෝහමස්මිලෝකස සෙටෝහමස්මිලෝකස්ස අයමන්තිමාජාතිනත්තු දධානී පුන්බවෝති මේ වගේ මහා ගාම්බීරයෝ ප්‍රකාශයක් මේ දරුවා කළා මේක දැනුනේ මේ ලෝකයට විතරක් නෙවෙයි පින්වතුනේ රජතුමාට සම්බන්ධ රජ මාලිගාවට යනෙන ඉර්ශිවරය කෙටියා අසිත කියලා එදා මේ අසිත හිටිය දහවල්කාලයේ ගත කරන්න ගිහින් තෞතිසා දීව ලෝකේයට දැන් බලන්න ඒ කාලයේ මිනිස්සුන්ගේ තත්වයතකොට අසිත ඉර්ශිවරයා දහවල්කාලයේ විවේකෙන් ගත කරන්න හිතාගෙන ගිහින් තිබුණේ තවතිසා දිව්‍යලෝකයට. තිවා විවේකය ගත කරන්නේ තෞතිසාවේ. තවතිසා දිව්‍යලෝකයට ගිහිල්ලා විවේකෙන් නින්නකොට මහා ප්‍රීතිගෝෂාවක් ඇහෙනවා. බැලින්නම් දෙවිවරු ද්දිව්‍ය සල්ලූ එහාට මෙහාට කරකවමින් විසිල් ගසමින් ප්‍රීතිගෝෂා කරකර නටනටා ප්‍රීති උත්සවයක්. මේ ආසිත ඉර්ෂිවරයා ඒ දෙවිවරු ළඟට ගිහිල්ලක් කියනවා. පින්වත් දෙවිවරුණේ හරි පුතුමයි. මේ තරම් කලකටමා දැකලනෑ සුර අසුරයුද්ධෙන් අසුරයන් පරදවා සුරයන් ජායගත්ත දිනේදිවත්. මා දැකලනෑ මෙවැනි ලොමු දහ ගැන්වෙන ආකාරයේ ප්‍රීති උත්සවයක්. මොකක්ද මේකට හේතුව! අර දෙවිවරු එක හඬින් කෑගහල කියනවා. පින්වත මේ ලෝකයේ උත්තුම්ම මැනිික මේ තුන් ලෝකය දකිනා දහම් මැස. ලෝකයේ මහා අනර්ග මනුෂ්‍යරත්නය අන්න කපිලවස්තුේ ලුම්මිනි සල්වනයේ පහළ වනා. ඒ උන්වහන්සේ මේ මහා බාද්‍රකල්පයේ ලෝකය එළිය කරන මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්තයට පත්වෙලා චතුරාරිසත්‍ය ධර්මය නම්මු ධර්මචාක්‍රය ලෝකයපුරා පතුරවා හරිනවා කියලා හඬ නගලකිව්වා. අසිත්්තාපසයා හරේම ප්‍රීතියට පත්වෙලා දිීව්‍ය ලෝකෙන් නික්පිලා සැනකින් මනුෂ්‍ය ලෝකේටවා. දෙතිස් මහ පුරිස ලකුණින් යුතු බෝසත් බිලින්දු කුමරා ඇවිල්ල කෙලින්ම ගියා රාජමාලිගයට රාජතුමනි පුත්‍රුවනක් ලැබුණා කියලාරංචි මමත් කැමැතියේ දරු සිංගිත්තාව බැහැදකින්න හොඳයි ස්වාමීණි කියල රජ්ජුරුවෝ අරගෙනාව බෝසතාණන් වහන්සේ බෝසත් කිරිකැටියා අරගෙනාවා. අරගෙන ඇවිල්ලා පෙන්නනකොට මේ පොඩි දරුවාගේ කකුල් ගිහිල්ල රැඳිලා හිටියාර අසිත ඉර්ෂිවරයාගේ ජටාවේ ඉර්ශිවරයා මේක හොඳ නිමිත්තක් කියලා කල්පනා කරලා. රජතුමනී මගේ දෑතට දෙන්න ඔය දරුසිංගෙත්තා කියල ඉර්ෂයන් වහන්සේගේ දෑතට ගත්තා. රන්වන් පාටින් බබලන නිිල්වන් පාට ඇස්සඇති දරු සිංිත්තා. එකින් එක බැලුවා මහා පුරුස ලක්සන පේනවා. නිල්පාට ලොකු ඇස්සේද දරු සිංගිත්තෙන්. කිති කැව්වා. පුංචි කටඇරල සිනාසුනා. උඩු ඇන්දෙ දත් විස්සයි යටි ඇදෙ දත් විස්සයි වීසතිවීසති සේත සුද්දන්තෝ. චෝටි සිරිපතුල් බැලුවාතට අරගෙන රෝසපාට සිරිපතුල් චක්ක වරංකිිත රත්ත සුපාතෝ සාක් ලක්ුණී යුති සීරි පායුග පුංචි ඇංගිලි බැලවා පුංචිදිගඇන්ගිලි ඊළංගට බලනකොට බලනකොට පේන ගත්තා ටික ටික්ක මහා පුරුස ලක්ෂණ. ධරු සිංගිත්තා අබ්දිහා බලල ප්‍රීතියෙන් හිනා වුුණා ධරු සිංගිත්තා රජ්ජුරුවන්ගේ අතර දුන්නා ඊට පස්සේ අඩන්න ගත්තා. රජ්ජරුවෝ ඇහුවා ඉර්ෂිතුමනී ඇයි ඔබවහන්සේ හිනා වුනේ ඇයි ඔබ වහන්සේ ඇඩුවේ රජතුමන මට මේ බුදු කෙනෙක් පහළ වෙලා චතුරාර් සත්‍යධර්මය නම් මුද්ධර්ම චාක්‍රය පවත්වත්දේ දකින්න වාසනාව නෑ මං එතකොට මැරිලා මං ඒගැන තමයි ඇඩුවේ බලන්න කොයි තරම් මාස් චර්ය ජනකද කුමක්ද සැබෑම ප්‍රශ්නය ඒ සිද්ධාර්ථ කුමාරයා අවුරුතු විසි නමයේදී මේ මනුෂ්‍ය ලෝකයේ කිසි කෙනෙක් හිතන්නේ නැති විදිහට ජීවිතේ ගැන හිතලා ඉවරයි ඒ ගැන තේරුම් මරගෙනත් තිවරයි. කාටවත් අවබෝධ නොවනදේ මනුෂ්‍යයාගේ ප්‍රශ්නි මොකක්ද කියලා අවබෝධ කරගෙනත් තිවරයි. ඒ තමයි උප්පන් සත්වයා ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා මැරෙනවා කෝ මේකට විසඳුම අවුරුදු විසි නමේදය අභිනික්මන් කළා චන්නට කතා කලාා චන්න අපි දැන් යන්න ඕනේ මේ ලෝක සත්වයාගේ විමුක්තියවදෙසා මට මේ මාලිගාවෙන් අවසර අරගෙන යන්න නෑ මෙහෙ මහරි මම යන්න ඕනේ දිවාරෑ දෙකීම හැම දොරටුවකම දොරටුපාලය ෝ රැකවල්ලාගෙන ඉන්නවා එදා රාත්‍රිය දොරටුපාලය ඔහොඳටම නිදී අශ්වයාපිටේ නැගලා යනකොට අශ්වයාගේ කුර පොළොවෙ වදිනවා ශබ්දය ඇහිෙන්නේෙ නෑ ආශ්චරය නැත්ත ආශ්චර්යයි ඒ හැම දොරටුවක්ම වහල තිබුණේ එදා යනකොට දොරටු ඇරලා අන්තිමේදී උන්වහන්සේ අනෝමක් ගඟෙන් නෙතර වෙලා ගිහි බන්ධන ඉවත් කරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වනා. කාගෙවත් විසඳුමක් නෑ! විසඳුමක් හොයාගන්න තමන්ම වෙහෙස මහන්සි වුණා. දුෂ්කර ක්‍රියා කළ නිවන සොයා විඳිනා දුක කෞුරුද දන්නේ. අපි නම් වැඩිමවුුණොත් කෑම නැතිවයිදී ඉදවස් පහක් සතියා ඊට පස්සේ අපිව කවුරුහර එක්කරගෙන යන්න ඕනේ නැත්නම් අපිට ඇවිතගෙන යන්න බෑ. නමුත් බෝසතණන් වහන්සේ හෙමද අවුරුදු හායක් දෂ්කරක්‍රිය කළා කොච්චර ශරීවය කෙට්ටුුණාද කියන්නේ බඩා අත්තගාද්දිි කොඳු වැට පේලිය අතට අහුුවෙනවා. දෑස් දෙක යටට ගිලුණා ලිම්පතුළක තියෙන වතුර ටිකක් වගේ. මේ හිස්කබල සම්පූර්ණයෙන්ම වේලිලා ගියා. வேලිච්ච ගස්ලබ ගෙඩියක් වගේ. ශරීරයේ මවිල් කුණුවෙලා අතටවාත ගාත්දේ. අපේ වාසනාවට ලෝකයේ වාසනාවට බෝසතාාණන් වහන්සේගේ අන්තිම ආත්මභාවය නිසා ජීවිත ආන්ත්‍රාවක් සිත්ත වනේ නෑ. ඒ අතාස් චරය නැත්ත, ආශ්චර්යයි බෝසතුන් බුද්දුඋනේ මේ වෙසක් පොහොතිනේ වෙසක් පුන් පොහෝ දවසක්කාවා උන්වහන්සේ කාටත් සොයාගන්න බැරි දෙයක් සොයා ගත්තා ඒත් තමයි මේ ඇස, කන නාසය දිව කය මනස තියන කාම් දුක්තියනවා මේකෙන් නිදහස් වෙන්න ඕනේ නිදහස් වෙන්න බෑ නිදහස් වෙන්න දෙන්න නෑ කෙනෙක් සේනා සහිත මාරයා එහෙම කෙනෙක් ඉන්නා බව සොයා ගත්තා අවබෝධ කරගත්තා එයත් එක්ක කතා බස් කලා හඳුනාගත්තා වෙසක් පුන් පොහෝදවසේ සේනා සහිත මාරයාව පරාජයට පත් කලා මේක ආශ්චර්දයක් නෙමෙයිද. කොත්ත රම්ම ආශ්චර්යයිද කියන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණුදා සම්මා සම්බුද්ධත්තයට පත්වනේ යම් රුක්ෂයක් සෙවනේද. ඒ රක්ෂය පවා බෝධිය බවට පත්වනා.ඒ රක්ෂය පවා බෝධි රෘක්ෂය යන නම ලැබුණා. ඊට පස්සේ එ බෝධි පවා ආශ්චරය නැත්ත ආශ්චර්යතියනවා. සිරි මහාබෝ සමිඳන් වැඩ සිටිනා මේ පින්බිම. මිහිදුු මහර අහතන් වහන්සේ පනි විඩයක් එව්වා. සංගමිත්තා භික්‍ෂණියත්ත එක්ක ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ශාකාවකුත් වඩම්ම වන්න කියලා. ධර්මාශෝක රජතුමා තම දියණයට කිව්වා. පින්වත් භික්‍ෂණය අයි අන්ඩිය පනිිවිඩයක් එවෙල තියෙනවා. බ්ලංකාවට වඩින්න කියලා. රජතුම නිමම යන්නම් කිව්වා. මොගගලි පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ මනගහෙන්න ගියා. ගිහින් කිව්වා. ස්වාමීනේ ශ්‍රීමහා බෝධීන් වහන්සේකින් ශාකාවක්්‍ය වන්න කියනවා. බෝධි ශාකාවක් කොහොම දෙ යවන්නේ. රජ්ජුරුවෝ රන්තහඩුවකින් පාත්‍රයක් නිම කළා. නිමකරලා ධම්බතිව ශ්‍රීීමහා බෝධීන් වහන්සේ යට ඒ පාත්‍රයට පස්දාලා සකස්කලා. රහතන් වහන්සේලා වැඩ සිටියා. ලංකාතලයේ බුද්ධ ශාසනයේ පිහිටනවා කියලා ප්‍රකාශයක් අපි අහලා තියෙනවා. මේ නිසා මේ දක්ෂිණ ශාකාව ඉරදි බලයෙන් කැපිලා පිහිටාවා කියලා. ඒ දක්ෂිණ ශාකාව ඉර්දි බලයෙන් කැපිලා ඒ පාත්‍රය පිහිටියා. ඊට පස්ස ඒ දක්ෂිණ ශාකාව. පාත්‍රය සමග අහසට පැනනැක්්ගා. වලා කුලකින් වැහිලාගයා දවස් හතක් ස්තුති පූජා පැවැත්වූවා. හත්වැනි දවසේ ඒ බෝධීන් වහන්සේ පාත්‍රය සමඟ පහලට වඩිත්තේ මුල් ඇදලා. අන්න ඒ බෝධීන් වහන්සේ තවමත් අනුරාධපුර උඩමළුවේ ජීව මානම වැඩසිටිනවා. ආශ්චර්ය නැත්ත ආශ්චර්යයි. ධන්ත ධාතුූන් වහන්සේගේ ආශ්චර්යය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා ඒ හැම අස්තියක්ම දැවිලා ගිය දැවිලාගිය අස්ති අතර ඉතුරු වනාා අස්ති ඒවාට අපි කියනවා ධාතුන් වහන්සේලා කියලා ධන්ත ධාතුන් වහන්සේ කලින්ගුරට සැදහැවත් බෞද්ධයින් ධන්තධාතුන් වහන්සේ නමක් වන්දනා කර කර ඉන්නවා එක මිත්‍යා තෘෂ්ඨික රජ කෙනෙක් නින්දා අපහාස කරන්න ගත්තා මේ පිරිස එකතු වෙලා ඇටේකට වදිනවා අරන්වාරෙන් කිව්වා ඔයත් දත් ඇටේ මම කුඩු කරලා පෙන්න්නන්න ධන්තධාතුන් වහන්සේ වැඩැමවා මේ රජ්ජරුවමොකද කළේ ලොකු කුළුගෙඩියක් කතරගත්තා ිහිර මත ධන්තධාතුන් වහන්සේ තිබ්බා අදින් පස්සේ උඹලා මේ ඇටේට වැඳල ඉවරයි කියලා අර කුොළු ගෙඩිය උත්සල ගැහැව්වා අර ධාන්තධාතුන් වහන්සේ අදාහනයේදී දැවුණෝ ඇටවලට අයිති ධන්තධාතුන් වහන්සේ අරකිිනිිහිර ඇතුළට කින්දාා බැස්සා රජරුව කුළු ගෙඩිය වීසි කළ මවිල් කෙලින්වුන දාඩිය දලන්න ගත්තා මොකක් මේ ආශ්චර්ය ඊට පස්සේ මල් සුවඳතුම් පූජා කරාකිිනිහිර ඇතුළට ගිලා බැස ධන්තධාතුන් වහන්සේ යාලි තහසට පැන නැංගා රැස් විහිදුවමින් වැඩ සිටියා අන්න ඒ ධන්තධාතුන් වහන්සේ වැඩ ඉන්නත් ලංකාවේ ආශ්චර්ය නැත්ත ආශ්චර්යායේ සත් සමුදුර කැලඹනත් නොකැලමුඩ බුදු පිළිම මෑත භාගයේත් මෙවැනි ආශ්චාරිය දේවල් දෙකක් වුණා. එකක් තමයි මහා සාගර රල පෙළ මේ යක්කට කඳන් පෙරලගෙන රේල් පීලි අම්ඹරවාගෙන පෙරලි පෙරලී යනවා. මේ රාල පෙළ ගිහිල්ල මුහුදට ආපසු යනකොට ගෙවල් දොරවල් බඩුමොට්ටු පිපිච්ච තැනක් හොයාගන්න නෑ. නමුත් ඔයා අතරේ මේ පාරයිනෙ හිටවලා තිබුණ පොඩි පොඩි මැටි බුදුපිළිම වහන්සේලා එහෙම්මම වැඩසිටිනවා. මට ඉස්සර හිතුනෙ නෑ මේ බුදුපිළිමවල මෙවැනි ආශ්චර්යක් තියෙනවා කියලා. පස්සෙ අපට හිතන්න පැත්තක් විවෘත වුණා. முොකදේ. ආශ්චාර්යයාත්්භූත දේවල් ගැන අපේ අවබෝධය මධකම. බුදුරැස් විහිදී රටම එලිය කළ එතකුට ඔය වගේම ලංගති දෙයක් වුණා ඒ තමයි බුදුපිළිමවලින් රැස්විහිදුුණා සමහරු කිව්වා ඒක නිකන් රැස් කියලා පිළිමේ බුදවෙන්නත් රැස්විතරක් නිකන් රැස්වෙන්නත් විදිහක් නෑනේ මට මේක ආරංචිවෙේති මම ලංකාවේ හිටියේ නෑ මට ආරංචිවේති මම කිව්වා බොහොම හොඳයි මේක බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන් නිධර්මයෙන්මයි. හැබැයි ධර්මයෙන් දකින්න බැරිවෙච්ායට හිත පහදවා ගන්න අවස්ථාවක් ලැබුණා. මං කල්පනා කළා මේ ගැන විස්තර වශයෙන්. මේක මාර බලයක් වත් මම් බැලුවා. නෑ නෑ! ඇයිඒ. මාර බලවේගකින් බුදු කෙනෙක් කෙරෙහි හිත පහදවන්න දෙයක් වෙන්නේ නෑ. මාර බැලවේක හැමතිස්සම තියෙන්නේ ඒ ශ්‍රද්ධාව විනාශ කිරීමට මිසක් ශ්‍රද්ධාව උපදවන්න නෙවේ එහෙමනම් මේක මාර බලවේගයක් නෙවෙේ දේවානුභාවය ඉක්මවාග බුද්ධ අනුභාවය මේක දේවානුභාවයක්ද නෑනෑ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවාගිය පුදයක් බෝසතානැන් වහන්සේගේ ජීවිතයේදී සිදු වෙලා තියෙනවා. මෞු්කුසේ දරුවා ඉපදෙත්ති දරුවා බිහිවත්ති එනිසා මේක දේවානුභාවයකොත් නෙවෙයි. මේක බුද්ධාන භාවයමයි. නමුත් මේක හිතන්න වාසනාව තිබුණයට ශ්‍රද්ධාවට එන්න වාසනාව තිබුණයට එක ගැටළුවක් නෑ. ශ්‍රද්ධාවේ පිහිටන්න බැරිවෙච්ච එක්කෙන හැම තිස්සෙම අනිත් එක්කෙන කියනකම් බලන්න ඉන්නවා ශ්‍රද්ධාවේ පිහිටුවන්න. එහෙම නැත්ත අසවලා කියනදේ අනුව තමයි අපි මේක තීරණය කරන්නේ කියනවා. හැම තිස්සෙම එක්කොම් මම කියනකම් බලාගෙන ඉන්නවා නැතිනම් වෙන කෙනෙක් කියන එකක් ගැන බලාගෙන ඉන්නවා. ශ්‍රද්ධාව කියන එක එහෙම එකක් නෙවෙයි. තමන්ගේක් ඒක අනුන්ගේකක් නෙවෙේ එ ලඟට ආපු වාසනාවට පයින්ගහ පොයත් හිටියා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරලා බුදුගුණ ගැන හිත හිතා සතුජු වෙන්න තිබුණු අවස්ථාව බොහෝ දෙනෙක් අහිමි කරගත්තා. කරන්න දෙයක් නම් මමනම් අහිමි කරගත්ත නෑ මගේ නැහ මමකිව්වා මම හරියටසාතට වනාා බොහෝම හොඳයි මම අනුමෝදන් වෙනවා කියලා එතකොට මම හිටිය ලංකාව නිෙවෙයි මා වටා හිටපු බෞද්ධ සැදහැවතුන්ට මම කිව්වා බොහොම සතුටු වෙන්න කියලා මේක ආශ්චර්යයක් කිව්වා එතකොට මෙහෙම හිත පහදවාගන්න පුළුවන් එක්කෙනා හිත පහදවාගන්නවා නවාංග ශාස්ත්‍රෝ ශාසනයේ තියෙන මේ ආශ්චාර්ය අත්පූත දම්ම ගැන කාටවත් මතක්කුණේ නෑ මතක් වුුණානම් කිසි දවසක ඒකෙදි සිතේ මොහොතකට හරි අපහැදීමක් ඇතිවෙන්නනෑ. සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ මම කිව්වා එතකොට කෙනෙකුට කවුරුහරි මට කියනවා නම් තමුන්වන්සේත් සරණගිය ශාස්ෘන් වහන්සේ නාමයෙන් තමයි අපි මේ මැටිගුලිය තියල තියෙන්නේ ඉට පස්ේ ඒක තවදුරටත් මැටිකුලියක් නෙවෙයි ශාස්ත්‍රෘූන් වහන්සේගේ නාමයෙන් වෙන්කරපු පූජනී වස්තුවක් එහෙම වෙන්න නැත්ත හොඳට බැලන්න හිතලා දැන් බුදුරජාණන් වහන්සේ නාමයෙන් තමයි ඔය බුදුපිළිම වෙන් කරලා තියෙන්නේ ඉතිං මිනිස්සු අරහං සම්මා සම්බුද්ධ ආද ගුණ කිය කියා වදිනවා බුතු පිළිමවලින් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ නමුත් ගුණ සිහිකරනවා නේදයා ඒ ගුණ සිහිකරන දේට අපි අපහාස කළොත් අපි ගැරහැවවොත් එතන තියන්නේ අපේ ශ්‍රද්ධාව පිළිබඳගැටළුවක් පැහැදිලි ශ්‍රද්ධාවකට පැමිණිය යුතුයි කෙනෙක් හිතානය අපි ප්‍රඥාවන්ත වුණු ඇැති ශ්‍රද්ධාවන්ත වෙන්න උනේ නෑ කියලා එහෙමනෑ ශ්‍රද්ධාව කියන්නේ මෝඩකමක් නෙවෙයි ශ්‍රද්ධාව කියන්නේ සෝතාපත්ති අංගයක් සෝතාපන්න වෙච්චි කෙනෙක් තුළ පිහිටන දෙයක් අර දෙවිවරු කතාාවනේ මනුෂ්‍යලෝකට එන්න ශ්‍රද්ධාලාබේ ලබන්න වැරදුනු ශ්‍රද්ධාව ශ්‍රද්ධාව වෙන් කරල පෙන්වනවා ශ්‍රද්ධා දෙකක් මොකද්දේ ශ්‍රද්ධා දෙක අමූලිකා ශ්‍රද්ධ ආකාරවති ශ්‍රද්ධාව අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ කවුරුහරි කෙනෙක් කියනකම් බලාගෙන ඉන්න එකක් ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ තමන්ගේ අවබෝධයෙන් මැඇතිවුණ එකක් අන්න ඒ ආකාරවති ශ්‍රද්ධාවට පැමිණුන කෙනා අනි වාරයෙන්ම ප්‍රඥාවට යනවා ඒ නිසා නුවනින් කල්පනා කරකර සතුටු වෙන්න ඕනේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කතා කරත්ති. දැන් ඔයම් මම බටහිර රටවල ගියාම සුද්දොත් එක්ක කතා කරන්න ලැබෙනවා. අනේ ඒ කවුරුවත් මේ විද්‍යාව සරණ ගිහිල්ල නෑ. දැන් මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ල තියෙනවා. එංගලන්තේට ගිහිල්ල තියෙනවා. කැනඩාවට ගියා ඔය සුද්දොත් එක්ක අපි කතා කරනවා. එහෙම එකක් නෑ මේ ඉල්ලෙක්ට්‍රෝන නියොට්‍රෝන හයිට්‍රජන්් සරණ ගිහිල්ල නෑ ඒවත් සරණගිහිල්ලා තියෙන්න්නේෙ මෙහේ ලංකාවයායඒ මොකද හේතුව යටත් විජිත මානසිකත්වය මේ යටත් විජිත මාන සිකත්වය විසින් අපට දීල තියෙනවා මේ ලෝකයේ සියලුම අවබෝධ තීරණ සියල්ලම ගන්න පුළුවන් බටහිර රටවල මිනිස්සුන්ටයි කියන එක දැන් බලන්න ඔය විද්‍යාවිශය හදාරණ ළමයි එහෙම ඒ ළමයි නිකම් ඇම්ඹරිලා ගිහිල්ලනි තියෙන්නේ විද්‍යාවට සරණ ගිහිල්ලනි තියෙන්නේෙ ඇයි මේ යටාත් විජිත මානසිකත්වය ඒකයි හේතුව ඒ රටවල මිනිස්සුන්ට ඒ විදිහේ මානසිකත්වයක් නෑ ඒ මිනිස්සු ගණන්ගන්නෙ නෑ ඒක තබේකට ගණන්ගන්න නෑ ඒ විද්‍යාව. ඒ රටවල මිනිස්සු බලාගෙන ඉන්නේ විශේෂ දෙයක් වෙනකම් තේරුම් ගන්න මෙහෙ තමයි ඔය ඔක්කොම තියෙන්නේ ඒකට හේතුව තමයි ඒ රටවල අයට ඊළඟ පරීක්ෂණය දේවා වෙනස් කරන්න වෙනවනේ මෙන්න ඒ වැරදුනු තැන අපට වැරදුනේ අර සයන්ස් කියන වචනය අපි පරිවර්තනය කරපු විදිහයි සයන්ස් කියන වචනයට අපි දීපු සිංහල වචනයමොකක්ද විද්‍යාව අන්න වැරදිච්ච තැන සයන්ස් කියන වචනයට දෙන්න තිබුණේ ඒක නිෙමෙයි අසම්පූර්ණ පරීක්ෂණය කියලා දැන් අපි විද්‍යාව ගැන පරීක්ෂණ කලා මෙච්චර කල් දැන් අපි පරීක්ෂණ කරලා ඉවරයි ආයෙත් අපට කරන්න පරීක්ෂණයක් නැහැ කියලක් කවුරුවත් කියනවද. අද කියන එක ඊළඟ පරම්පරාවට එන්න සැකිතෙක්ක එක එහෙම යන එකක්. අවි නිශ්චිතයි. ඒ වගේක සැබෑ විද්‍යාව හඳුනාගන්න අම්බට් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ, අම්බට්ට මානවකයාට විද්‍යාව හඳුන්වලා දෙනවා. විච්චාචරණ දෙකෙන් මෙන්න විද්‍යාව කියලා විද්‍යාව ගැන හඳුන්වල දෙනවා. අම්බ්ட்டය තතාගතයන් වහන්සේ මේ සත්වයන්ගේ අතීත ජීවිත කල්පගණ නාපස්සට බලනවා කල්ප ගණ නාපසිට විමස විමසා බලනවා ඒ බලන ඥානයට කියනවා පුප්පේ නිවාසානුස්සති ඥානය ඒක පවෙනි විද්‍යාව ඊළඟටත් තත්තාගතයන් වහන්සේගේ දෙවැනි විද්‍යාව මේ සත්වයන් කර්මානුරූපව චුතවනාආකාරයත් කර්මානුරූපව උපදිනාකාරයත් අව බෝධයෙන්ම දකිනවා මේක චුතූප පාත ඥානය දෙවැනි විද්‍යාව තතාගතයන් වහන්සේගේ තුන්වැනිවිද්‍යාව තතාගතයන් වහන්සේ තමාතුළ හටගත්තා වූ කාමාශ්‍රව, භවාශ්‍රව, අවි්‍යාශ්‍රව මේ සියලු කෙලෙසුන් සම්පෝර්ණයෙන් මක්ෂය කරලදාලා ප්‍රඥාව උපදවාගන්නවා. ඒක ආසවක්කයඥානය ඒක තමයි තුන්වැනිවිද්‍යාව ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් වදාලා මේ විද්‍යාවට වඩා ශ්‍රේෂ්ඨ වූ ප්‍රනීත වූ විද්‍යාවක් ලොව නැත කියලා. අන්න විද්‍යාව එහෙමනම් විද්‍යාවල් තියෙන්න්නේ එකයි. ඒ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා අද විද්‍යාවයි. පරීක්ෂණ නිරීක්ෂණ හා අවබෝධය අන්න විද්‍යාව කියන වචනය ගැලපෙනවා මොකද ඒකෙ පරීක්ෂණයක් තියෙනවා නිරීක්ෂණයක් තියෙනවා නිගමනයක් නෑ අවබෝධයක් තියෙනවා ඔන්න වෙනස නිගමනය කියල කියන්නේ තර්කානුකූලව ගොඩනගන්නා වූ නිශ්චිත අදහසක් හැබැයිඒ නිගමනය සැක සහිතයකා ඊළඟපාර වෙනස් වෙනේකා ඒක විද්‍යාවේ තියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ නිගමනයක් නෙවෙයි අවබෝධයක් ඒ අවබෝධය සාක්ෂාත් කරන එකක් එතකොට මේක තමයි නියම විද්‍යාව මේ විද්‍යාවට සමාන කරන්න පුළුවන් විද්‍යාවක් ලෝකයේ නෑ ඉතින් මේ ගැනනේ හිත පහදවාගන්න තියෙන්නේ බුදු ගුණ නොදකින ගුණ මකුවෝ පින්වතුනී බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය අත්භූත දේවල් ගැන අපි හිතනවට වඩා බුද්ධානුභාවේතියෙනවා හැබැයි මේක තේරුම්ගන්න බැරි අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනාගන්න බැරි උනුවාය මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේ අඳුරගන්න මේ ධර්මය අඳුරගන්න මේ මාර්ගයේ දියුණු කරන්නේ සක්පුරෘුෂයෙක්නෙ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනෙනේ නුවනින් මෙනෙහි කරන්න ඕනේ මම හොඳෙට තේරුම් අරන් තියෙනවක් කරුණ තුනක් එකට තියෙනවා යෝනිසෝ මනසිකාරය සත්පුරුෂකම කෙල්ලෙහිගුණ මේ තුන තියෙන්න්නේ එකට යමෙක් තුළ යෝනිසෝ මනසිකාරයත් තියෙනවා නම් එයා සත්පුරුෂයක් යමෙක් තුළ සත්පුරුෂකම තියෙනවා නම් එයා කෙලෙහිගුණ දන්නවා යක් කෙහි ගුණ දන්නවා නම් එ අසාත් පුරුෂයක් සාත්පුරෂයක් නම් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනෙක් මේ තුන වෙන් කරන්න බෑ මේ තුන එකට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා බුදුරජාණන් වහන්සේ කෞුද කියලා අඳුනාගන්න බැරි වුණු අය උන්වහන්සේට උපස්ථාන කලා පිටිපස්සෙන් ගියා අපි මේ පසුතැවෙනවා අපිට මේ උන්වහන්සේව දැකගන්න බැරිවුනාානෙව බුදුමුවන් බණපදයක් අහගන්න බැරිවුනාානෙව උන්වහන්සේ පසුපසෙන් මොහොතකට හරියන්න බැරිවුනාානෙව කියලා බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන්ම ගියා උන්වහන්සේළඟ මහනවෙච්චයක් කෙනෙක් සුනක්කත බුදුරජාණන් වහන්සේට උපස්ථාන කලා පස්සෙන් ගියත් වැඩක් නැහැ. සුනක්කත්ත බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් යනගමන් මේ පැහැදීමක් නෑ පිටුපස්සෙන් යනකොට පේනවා ගල්තලාවක නිරුවත් ආපසයකන්නෝ වාඩිවෙලා. දැන් ඒ පැත්ත බලාගෙන බෙල්ල ඇලකරගෙන අන්න රහතන් වහන්සේලා අන්න රහතන් වහන්සේලා දැක්කනෙ පිටිපස්සිෙන්ද මේ යන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හිස් පුද්ගලයාගේ මේ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේ නැවතුුණ සුනක් අතදිහා බැලුව සුනක් අත ඔබත් මේ සිවරක් පොරවාගෙන ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර වූ භික්ෂක් හැටට ලෝකය ඉදිරියේ පෙනීනවනේද ඇයි ස්වාමී නියහෙම කිව්වේ ඒ ඔප ැන් හිතුවනේ අර පුද්ගලයාව දැකලා අන්න රහතන් වහන්සේලා එතකොට මේ සුනක් කත්තා අහනවා ඔබ වහන්සේ අනුන්ගේ අරහත්වයට ඉරිසියාද දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අන්දුරගෙන තියෙන හැටි බුදුරජාණන් වහන්සේ කියනවා හිස් පුරුෂයෝ මට මේ කාගෙත් අරහත්වයකට ඉරිසියා කරන්නුවමනාවක් නෑ නමුත් ඔය කෝරක්කත්තිය කියෙන තාපසයට වෙනදේ තව දවස් හතා ඔය පුද්ගලයා ජීවත් වෙන්නේ. හත්වෙනි දවසෙක් කාල වැඩිවෙලා ඉස්මුරුත්තා හැදිලා මැරෙනවා. මැරුණට පස්සෙක් කීරණත් අම්බක කියලා සොහොනක් තියෙනවා. ඒකට විතරයි මේ පුද්ගලයාගේ මලසිරුර ඇදගෙනයන්න පුළුවන් වෙන්නේ. මෙයම් මැරිලා ගිහිල්ල උපතින්නේ නිරයේ. පුළුවන්න මෙදාට මළමිනියට තට්ටු කරලාහන්න මළමිනිය උත්තරදේ කිව්වා. අසාරයේ සාරමතිනෝ සාරයේ චාසාරදස්සිනෝ. බලන්න මේ බුද්ධානුභාවේ තේරුණේ නැති අය හිටියා ඒ කාලයේ. ඉතින් මොකද කළේ පිටිපස්සෙන් මෙය නිශ්්‍යප්දව කරබාගෙන යනවා. දැන් මේ යන්න පැහැදිලා නෙවෙයි. දැන් පිටිපස්සෙන් ගිහිල්ලලා හෙමි හිට පැන්නා පැනල ගියා කෝරක් අත්තිීව හොයාගෙන කෝරක් අත්තියව හොයාගෙන බොහෝම ගරුසැරු ඇතිව ලඟෙන් වාඩි වුුණා වාඩිවෙලා කිව්වා මම් මේ තමුනාන්සිව හොයාගෙනාවේ වැදගත් කාරණාවක් කියන්න මොකක්ද කිය ඇහුවා තමුන්නන්සි පරිස්සමෙන් කණබොනේවා කන්න බොන්න ඕනේ කියල කිව්වා ඇයි කියලැහවා තමුන්න්නන්සේ ගැන අනාව කියයක් කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒක වෙන්න දෙන්න එපා ඒක බොරු කරන්න ඕනේ කිව්වා ඒ මොකක්ද කිය ලැහවා තමුන්නාන්සේ තව දවස් හතෙන් කාල වැඩිවෙලා ඉස්මොරුත්තෙ හැදිලා මැරෙනව කිව්වා වෙන්න දෙන්න නම් එපා කිව්වා එතකට කෝරක් අත්තිය එහෙම නම් හරි මම බලාගන්නම් කිව්වා එතකොට කෝරක්කත්තිය තීරණය කළා නොකායින්න ඉතින් නොකාඉන්නවා හත්වෙනි දවසාවා මිනිස්සු ප්‍රනීත භෝජන හදාගෙන ඇවිල්ලා අර කෝරක්කත්තිය ඉස්සරහ තියලා කිව්වා අදදනන් තමුන්නන්සේ බින්දුවක්හරි මේකෙන් වල දන්නඕනි කියලා කෝරක් අත්තිය දිවේ ගෑවා ක් රහයි කල්පනා කළ කොහොමත් මැරණේගේ කාල මැරුණ හමමොකද කියලා මල මිනිියත් කතා කළ ඊට පස්සේ හොඳට කෑවා කාල කාල වැඩි වෙලා ඉස්මුරුත්තාව හැදිලා මලා මැරුණට පස්සෙ වෙන කොහේටව ගෙනයන්න බෑ බීරණත් අම්බක කියන සොහන පැත්තට විතරයි අරගෙන යන්න පුළුවන් ගිහිල්ල සොහොනි දැම්මා දැන් හැන්දෑවේ සුනක් අත්ත හොරෙන් ගියා කොහෙට ගිය සොහනට මළමිනියට තට්ටු කළා කෝරක්කත්තිය කොහෙද උපන්නේ මළමිනිය නැකිට්ට නැකටල කිව්වා මම අසවල් නිරයේ උපන්නා කියලා ආයෙමත් වැටුණා ඒත් මේ කෙනාට තේරන්නේෙ නෑ බුදු කෙනෙකුගේ ආශ්චාර්ය සවුරු පිටින් වෙන ආගමකට ගියා එක් කල එසේ නම් මෙකල කවර කතාද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්තිත් එහෙම තත්ත්වයක් තිබුණා බුදුරජාණන් වහන්සේ ළඟ උපස්ථානකර කර හිටියා බුදුරජාණන් වහන්සේ අඳුරගන්න බැරි අය අසත් පුරුෂයාට අඳුරගන්න බෑ මතක තියාගන්න ඕනේ අපි යෝනිසෝ මනසිකාරයේ නොයදෙන තාක් ලෝකෝත්තර සම්මාධීට්ටියට එන්න බෑ ඒ තාක් අපට අනතුරක් තියෙනවා ලෝකෝත්තර සම්මාධීට්ටියයට පත් වනහම අනතුරක් නෑ නිවනැට කෙටි මගක් දැන් හොඳට බලන්න අර දේවදත්ත කරපු වැඩේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි පැහැදිලා හිටපු පන්සිය නමක් වසඟ කරගත් අනේ. එතකොට හැම තිස්සෙම දේවදත්තත් පෙනී සිටියා. මනුෂ්‍යයන්ගේ විමුක්තිය වෙනුවෙන් කියලා. ඒ පෙනී හිටිය බොරුවට මනුෂ්‍යයකුට විමුක්තියක් දෙන්න එයාට ඕනෙකමක් නෑ. එයාට ඕනෙකමතියෙන්නේ පිරිස තමුන්ගේ පැත්තට අරගෙන බුදුරජාණන් වහන්සේට පහරගහන්න ඊට පස්සේ අර පන්සිය නමාරගෙන රජගහනුවර රැඳුනිනෑ ඈතට ගිය කොහෙටද ගිය ගයාශීර්ෂයට ගියා එත්තන ඉදල කිලෝමීටර් පණහක් විතර දුරගිහිල්ලා දැන්නේ පන්සිය නම හොඳට බනාහගෙන ඉන්නවා බණ කියනවා දේවදත්ත දැන් මේ පිරිසසා අහගෙන ඉන්නවා හැබැයි මේ පිරිසට මාර්ගඵල ලැබීමේ වාසනාව තියනවා. වැරදුනේ කවුරු කියන්නෙත් බණනෙව කියලා හිතපු එක. ඊට පසේ දැන් මේ ගොල්ලො වාඩිවෙලා අහගෙනි ඉන්නවා දේවදත්තගේ බණ. දැන් දේවදත්ත දහතේ පොරොන්දු දෙනවා දේවදත්තගේ මාර්ගය තමයි හරි. දේවදත්ත කියපු විදියට කලොත් තමයි නිවන්දකින්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ පිරිසට හැබෑවටම නිවන් දකින්න පුළුවන් පිරිසක්. ඒ මහා කරුණාගුණේ නිසා බේරුණු ජීවිත. බුදුරජාණන් වහන්සේ මේ අනතුර දැක්කා. දැකලා සැරියුත් මුගලන් මහරහතාන් වහන්සේලාට කතා කරලා කිව්වා. සාරිපුත්ත මොගගල්ලාන පන්සිය නම විනාශවෙන්න ඉස්සර වෙලා ඉක්මනට ගිහිල්ල බේරගන්න කියලා ඇයි දේවදත්තක ඉලක්කයමකක්ද මේ ස්වාමින් වහන්සේලාගේ හිතේතියෙන ශ්‍රද්ධාව නැතිතරලා බුදුරජාණන් වහන්සේට විරුද්ධව මෙහේවන්න නමුත් ළඟට අණඩදහගෙන කියන්නේ බණ ඈත වඩිනව දැක්කත් සාරිපපුත්ත මොක්්ගල්ලාන දැක්කපු ගමන් නිම්හිම් නැති සතුටක් ඇති වුණා ප්‍රීතියෙන් කෑගහල කිව්වා අන්න ශ්‍රමණයනි බලාවෝ අන්න සාරිපුත්ත මොග්ගල්ලානයන් ශ්‍රමණ ගෞතමයන් අතහැරලා මාකරා පැමිණෙන අයිුරු බලව් මහනෙනි තව ටික දිනකින් අසු මහශාවකයන්ම මාකරා පැමිණෙනයිරු කිව්වා මාන්නය කියන්නේ මිනිස්සුන් නැති කරන දෙයක් එතකොට මේ දේවදත්ත හිතාගෙන ඉන්න දෙන්නෙමෙයිනේ? හිතේ තියෙන අසත් පුරුෂකමක මහත ඊට පස්සේ ඔන්න සැරියොත් මුගලන් මහරාතන් වහන්සේලා වැඩියා. ආම් වඩින්න වඩින්න සාරිපුත්ත කියල දකුණු පසින් හිදුුවා ගත්තා. දකුණත් සව් මොගගල්ලාන මේ පැත්තෙ වැඩන්න. වමත් සවු දැක්කනේ මේ මාන්නය කියන එක මනුෂ්‍යයාට කොයි තරම් හානි කරනවාද මෙ ලාබ සත්කාර නිසා උපන්න මාන්‍යය නිසානෙ මේ ඉස්මුරුත්තාව හැදුනේ ඊට පස්සෙ මොකද වනේ මේ සාරිපුත්ත මගේ පිටස්වල්පයක් ගිලන් වෙලා මම ටිකක් සැතපෙනවා දැන් මෙයා රඟපාන්නේ කවුරුවිදිහටද බුදුරජාණන් වහන්සේ විදිහට ඉතින් මේ වගේ රෝගී අය හැම කාලෙකම ඉන්නවානේ ඉතින් හාන්සි වුණා හොන්තෙටම නින්දට වැටුණා සාරිපුත්ත මහරාතන් වහන්සේ ධර්මය කියනවා අන්න බලන්න ධර්මය සාරිපුත්ත මහරතන් වහන්සේ ධර්මය කියනවා අරස්වාමීන් වහන්සේලා අහගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ කරෙහි ශ්‍රද්ධාව පිහිටියා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියා ආය මහා සංගරත්නය කිරෙ හිශ් රද්ධාව පිහිටියා. සෝතාපත්ති අංග පිහිටියා. සෝවාන්නුනාා අර පන්සිය නමම. ඊට පස්සෙ සාරිපුත්්ත මහරහතන් වහන්සේ කිව්වා ආයුෂ්මත්නේ අපි දැන් පිටත් වෙනවා. සාරිපුත්්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉපිටත් වෙනකොට අර පන්සිය නමට රැදිිලා ඉන්න බෑ. ඇඒ. රුවන් කෙරෙහි මුල් බැසගත් ශ්‍රද්ධාවකට පැමිණිලා ඉවරයි. අඳුරාගත්තා මේ අපි හිටිය අසත් පුරුෂයකුළඟ. අසත් පුරුෂයකුටයි හේතු වෙලා හිටියේ වැරදි ක්‍රමයකට. පන්සිය නමම ආපසු ගියා. කුණු සමග එකතු වනු කුණු. කෝකාලික ඇවිල්ල බැලුවා. කෝ නිශ්ෂක්තයි පේන්න නෑ පිරිස සද්ධබත්තා මොකවත් නෑ කෝ මේගොල්ලො කියලා කෝකාලික අව බලන්න කවුරුත් නෑ ඈත යනවා සාරිපුත්ත මුොගගල්ලාන මහරහතන් වහන්සේලා අර පන්සිය නවත් ඈත වඩිනෝ පේනවා දේවදත්තට කතා කලාා නිදි හෙල්ලුවා නිති වැළමිටෙන් නැන්නක් පපුුවට නැගිට පිය කියලා නැකිටල ඇස් පිහදාල බැලවා. කවුරුත් නෑ කෝ කිය ලැහැව්වා මගේ සඟ පිරිස. අන්න ගියා කිව්වා එතකොට්ටම ලේවම නිදැම්මා. අන්න වැරදුනාා එතන ඉඳල මරණයට පත්වෙන කම්ම ලේඩවුණා. බලන්න මේ ධර්මය අල්ලන්න බැරි වනාාම වෙන දේවල් මේ නිසා පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා යනක සත්පුරුෂයක් කරන එක. යෝනිසෝ මනසිකාරය තියෙන කෙනෙක් කරන එකක්. කෙල්ලෙහි ගුණ දන්නා කෙනෙකුගේ විෂයක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හේතු පල දහම විමසමු ඉතින් ඒ බුදුරජාණන් වහන්සේලා, ධර්ම මාර්ගයට පැමිණෙන්න උපකාර කරගන්න එකක් තමයි සම්මර්ෂන ඥානය. සම්මර්ෂන ඥානය කියන්නේ හේතුඵල ධර්මයන් නුවනින් විමස විමසා බැලීම. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම ඒ සම්මර්ෂන ඥානයට උපකාරී වන්නේ එක් කලින් ඇතිකරගන්න විද්‍යාව. ඒ තමයි, උප්පේ නිවාසානුස්සති ඥානය තුළින් බලද්දි තමයි කෙලවරක් නැති සසර ගමනක් නේ මේ යන්න තියෙන්නේ කියල පේන්නේ. කෙලවරක් නෑ මේ සංසාර ගමන ආපුවිදිහ. ඊට පස්සෙ චුත්තූපපාත ඥානය පහළ වනාම පේනවාමි සත්වයෝ ඔක්කොම උපදිනවා. කර්මානුරූපව චුතවෙනවා. මේකෙත් කෙලවරක් නෑ. අන්න එත්තකොට ඇතිවෙනවා මේ මොක්කද මේ වනේ කිච්චන් වතාය ලෝකෝ ආපන්නෝ අහෝ මේ ලෝකසත්වයා දුකට වැටිලා ඉන්නේ ජායතිච උපදින්නේදවේ ජීරතිච දිරන්නේදවේ මීයතිච මියයන්නේදවේ චාවතිච චුතවන්නේදවේ උපප්චතිච්ච යලි අලි තුපදින්නේදවේ. අත්තච පනිමස්ස දුකස්ස නප්පජානාති ජරාමරණස්ස. නමුත් මේ ලෝක සත්වයාටමේ ජරාමරණ දෙකෙන් අත්මිදීමක් ගැන දැනුමක් නෑ. දන්නේනෑ. කුදා සුනාම ඉමස්ස දුක්කස්ස නිසරනං පഞ්ඥා ඉස්සති. කවර දාක නම් මේ ජරා මරණ දුකින් නිදහස්වීමක් මේ සත්වයන්හට ලැබේවිද. ඔන්න සම්මර්ෂන ඥානය තුළින් ඇතිවෙන පහළවෙන හැඟීන. කුමක් ඇති කල්හිද මේ ජරා මරණ ඇති වෙන්නේ. ඉට පස්සෙන් නුවනින් විමස විමසා බලනවා. කිස්මින් සති ජරා මරණං හෝතේ ම් පච්චයා ජරා මරනං මේ ජරාමරණ ඇතිවෙන්නේ කුමක් ඇතිකල්හිද කුමක් ප්‍රත්තියෙන්ද එහෙනම් පින්වතුනි අපටත් ඒ විදිහමයි වෙන්නේ. ජරාමරණ ඇතිවෙන්නේ කුමක් හේතුවෙෙන්ද කියල නුවනින් විමසන්න නම් අපට අවබෝධයක් තියෙන්න ඕනේ ජරා මරණ ගැන. ජරාමරණ ගැන අවබෝධයක් ඇතිවුුණොත් තමයි මේ යල්ලි යල්ලි ජරාවට පත්වීම ගැන යල්ලි යල්ලිත් මරණයට පත්වීම ගැන අකමැතිවෙන්නේ විසඳාගන්න ජර ජරාව කියල බුදුරජාණන් වහන්සේ තෝරල දෙනවා ජරා වයසට යාම ජීරණතා හොඳටම ජරාවට පත්වීම කණන්්ඩිච්චං දත්තාදිය කැඩයාම පාලිච්චං කෙස්සාදිය පැසියාම වලිච්චචතා හම රැලි වැටීම ආයුනෝ සංහානී ආයුෂය පිරිහීයාම ඉන්ද්‍රයානං පරිපාකෝ ඉන්ද්‍රියයන් මෝරයාම මේක අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක් නෙවෙයිද අපි මහුණ දීල තියෙන අපිට බේරෙන්න බැරි ක්‍රමක්‍රමයෙන් අපේ ජීවිත ජරාව කරා යනවා. අපට ඒකින් බේරෙන්න්න බෑ. මරණයත් තේරුම් ගන්න ඊළඟට මරණය යා තේසන් තේසන් සත්තානන් තම්හා තම්හා සත්ත නිකායා. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායන්ගෙන් චුති චුත්ත වෙනවා චවනතා චුත්ත වෙන ස්වභාවයෙන් යුක්තයි අන්තරදානං අතුරුදහන් වෙනවා. බේදෝ බිදීයනවා කන්දාානං බේදෝ උපාධනස්කන්දය බිදනවා. කලේබරස්ස නික්කේපෝ මෘත්ධශාරීරය බැහැර කරනවා ජීවි තන්ද්‍රිය සුප් පච්චේදෝ ජීවිතය නැමැති ඉන්ද්‍රිය සිදීයනවා මේක තමයි මරණය මේ දෙකටම අපි මුහුණ දීල නඇත්ද දෙකට අපි විතරද මුහුණදීල තියෙන්නේ ලෝකයේ සිටින්නාවූ සියලොම සත්වයන් මුහුණදීලා තියෙනවා එතකොට මේකෙන් අපිට බේරෙන්න්න පිළිවෙලක් මේක අවබෝධ කරගැනීමෙන් මිත්තරයි ගන්න පුළුවන් අපි මේ ලෝකෙන් ඉල්ලා සිටිනවා කියමු අනේ අපිව ජරා මරණවලින් නිදහස් කරල දෙන්න කියලා ොළුවන්ද කාටවත් ඒක කරන්න බෑ එක් ග්‍රහයෙත් නොකයාම මාරු වෙලා ඉස්සර නම් අපි ඉල්ලා සිටිය නව ග්‍රහයින්ගෙන් දැන් ඒකත් කරන්න බෑ දැන් අට ග්‍රහයින්ගෙන් නිඉල්ලන්න වෙලා තියෙන්නේ අ කලින් එකත් දැන් හරියටම තෝරාගන්න බෑ දැන් නවේ එක්කිිනෙ කයින්නුනානෙව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජරාමරණ අවබෝධ කරන හැටි. මේක හේතු නිසා හටගත්තු දෙයක්. කුමකින්ද මේ ජරාමරණ හටගත්තේ. ඉපදීම නිසා හොඳ සිහියෙන් නුවනින් තේරුම්ගත්තොත් අපිට ජරාමරණ ඇති වෙනවා. උපපදින තාක්ම, ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජාතියා කෝසතිපච්චයා ජරා මරණං හෝති. ඉපතීම ඇති කල්හෙ ජරා මරණ ඇතිවේ. ජාතිපච්චයා ජරා මරණං ඉපතීම හේතුවෙන් ජරාමරණ ඇතිවේ. ඉපදීම ඇත්නම් යම් තැනක, එතකොට උපදින විදි හතරක් තියෙනවා. බිත්තරාස්සය උපදිනවා දැන් අපි ගනිමු බිත්තරාස්සේ යමෙක් උපදීද එයා ලබාගන්නමොකක්ද ජරාමරණ නමීද ජරාමරණ තමයි ලබාගන්නේ ජලාබුජව මව්කුසකින් යමෙක් උපදීද එයා ලබාගන්නෙත් ජරාමරණමයි. සංසේද්දජ මදුරුවන් කීටයන් පණුවන්ආදී උපදිනවා ඒගොල්ල ලබාගන්නෙත් ජරාමරණමයි. ඕපපාතිකව උපදිනව දෙවියන් නිරිසතුන් ප්‍රේතයන් ආදි සතුන් ඒ අය ලබාගන්නෙත් ජරාමරණමයි. එහෙනම් මොන විතිහට උපන්නත් ජරාමරණ කරාමයි යන්න තියෙන්නේ මෙන්න මේක අවබෝධ වුුණොත් අපිට ජරා මරණ ගැන කලකිරෙනවා. ඉපදීම ගැනත් කලකිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉපදීම ගැන කල්පනා කිරීමේදී අපිට මේ බාහිර ලෝකෙන්ඉල්ල අනේ උපදින්න එපා! කියල ලබන්න පුළුවන්ද බෑ අනේ අපිවා අසවල් දැන උපද්දවල දෙන්න කිය ලබන්න පුළුවන්ද දෑ ප්‍රාර්ථනා කරල ලබන්නක් බෑ ඒක සිද්ධ වෙන්නේ හේතුවක් නිසා මේ හේතුව හැදෙන කම්ම පලය නැමැති දේ හැදෙනවා අවබෝධයෙන්ම විසඳගත යුතු ඉපදීම හැබැයි මේ හේතු පලවල තියෙන ස්වභාවයක් අපි අනි වායෙන්ම අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද හේතුව සකස් වනතුරු පලය සකස් වෙන ස්වභාවයක් ඇත්ද. හේතුව නිරුද්ධ වන විට පලය නිරුද්ධ වන ස්වභාවයකින් යුක්තයි. ඔන්න ඔය අවබෝධයට තමයි අපි අන්න ඕනේ. එතකුට බුදුරජාණන් වහන්සේලා පහළවෙලා, අපට දේශනා කරන ධර්මයේ විස්තර කරනවා මේ ඉපදීම අන්්ඩජව උපන්නත් ජලාබුජව උපන්නත් සංසේදජව උපන්නත් ඕප පාතිකව උපන්නත් මේක ඉබේවෙන එක කුත් නෙවෙේ මේක තමන්ගේ කැමැත්තට වෙන එක කුත් නෙවෙේ මේක බාහිර කෙනෙකුගේ අපිමතය පලදි වෙන කුත් නෙවේ මේ සිද්ධවෙන්නේ හේතුවක් නිසා කුමක්ද හේතුව ඉපදුනේ ඇයි බවේ කෝසති ජාතිහෝති බවපච්චයා ජාති බවය ඇතිකල් ඉපදීමවේ බවය හේතු කරගෙන උපදී එහෙනම් මේ ලෝකෙ ඉපදීම කියල දෙයක් ඇතිවෙන්නේ භවය නිසා. දැන් බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කර දෙන්නේ. ය තේසන් තේසන් සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙහි ජාති යම් ඉපදීමක් ඇදද, සංජාති විශේෂ ඉපදීමක් ඇත්ද ඔක්කන්ති මවකුසක බැස ගැනීමක් ඇත්ද අබිනිබ්බන්ති විශේෂයෙන් නිපදීමක් ඇත්ද කන්දානම් පාතුභාවෝ පංච උපාදානස්කන්දයන්ගේ පහලවීමක් ඇත්ද ආයතනානං පටිලාබෝ ඇස කණනාසය දිවකය මනස යන ආයතනයන්ගේ ප්‍රතිලාවයක් ඇත්ද මේක තමයි ඉපදීම එතකොට ලෝකයේ ඉපදීම කියල එකක් දකින්න තියෙන්නේෙ භාවය නිසා මෙන්න ඒ භවය ආනන්ද හාමුදුරුව ඇහුව බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස භවය භවය කියලා කියනවා කිිත්තාවතානු කෝබන්තේ භවෝහෝති ස්වාමීණී මේ භවය ඇතිවෙන්නේ කවර කරුණු මතද ලස්සනට විස්තර කරනවා මේ භවය කියන වචනය හොඳට නිවැරදි කරගන්න ඕනෙ තැන පින්වතුනී එතන ඉඳල සම්පූර්ණයෙන්ම නිවැරදි වෙනවා. මේක අංගුත්තර නිකායේ තුන්වැනි නිපාතයේ මේ බව සූත්‍රය තියෙන්නේ. හරි ලස්සනට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අහනවා කාමධතුේ පක්ක්ඥ ආනන්ද කම්මන්නභවිස අපි නොකෝ කාම බවෝ ප්ඥායතාත අනන්ந்தය කාමධාතුවේ විපාක පිණිස කර්මයක් සකස් වෙන්නේ නැත් නම් කාම භවයක් තියෙනවාද නෝහේ තම්බන්තේ නැහැ ස්වාමේණේ කාමධාතුවේ විපාක පිණිස කර්ම සකස්වීමෙන් තමයි කාම භවය පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකතාව විස්තර කරනව එතනින් නවත්තන්නේ නෑ. ඉතිකෝආනந்த කම්මං කෙත්තං මේ ආනන්ද කර්මය කුඹරයි විඤ්ඥානං බීජං විඤ්ඥානයි පැළවෙනදය. තන්හාසිනේ හෝ තන්හාාව තමයි වතුර අවි්්‍යා නීවරනාානන් සත්තානං තන්හා සංයෝජනානං අවිද්‍යාවෙන් වැසී කියය තන්හාාවෙන් බැඳී කිය සත්වයින්ගේ හීනධාතුයා විඤ්ඥානම් පතිට්ටිතං හීනධාතුවේ තමයි විඤ්ඥානය පිහිටියේ හීනධාතුයා පත්තනා පතිට්ටිතා හීනධාතුවේ තමයි ප්‍රාර්ථනාව පිහිටියේ ඒවංකෝ ආයතින් පුනබ්බවාබේ නිප්පත්තිහෝතයි. ඒ ආකාරයටයි ආයමත් බවයක් හැටියට උපදින්නේ කියනවා. පැල වුනොත් සංසාරයට දැන් අපට පැහැදිලිව පේනවා මේ භවය කියන වචනය අපි මේ නිකම්ම නිකම් අහල ඉවර කළ යුතුව එකක් නෙවෙයි. ඒ සම්පූර්ණයෙන්ම උපතක් සම්බන්ධයෙන් සියලුදේ සකස් කරන්නේ භවය විසින් භාවය ඇතිකාල්හි තමයි ඉපදීමක් තියෙන්නේ දැන් අපි ගත්තොත් ඒ දේශනාව තියෙනවා කම්මං කෙත්තං කර්මය තමයි කුම්ඹුර විඤ්ඥානං බීජං විඤ්ඥානය තමයි බීජය පැළවෙනදේ තන්හා සිනේ හෝ තන්හාාව තමයි වතුර දැන් හිතලබලන්න අපි පොළොවේ වලා කෑරුවා බීජයක් ඒවලට දැම්මා පස්වලින් වැහැව්වා දැන් පොළොවතියනවා බීජය තියෙනවා දැන් පැළවෙන දේට අනිවාරයෙන්ම තව දෙයක් ඕනේ වතුරදානවා එතකොට මොකද වෙන්නේ පොළොවතෙත්වෙනවා බීජය තෙත්වෙනවා අර වතුරෙන් තෙත්වෙන බීජය පැගෙනවා පෙගුණට පස්සේ බීජය ටික ටික අර පොළොවට මුල් අදිනවා ඊට පස්සේ ඒ මුල් ඔස්සේ පෘතිවිසාරය ඇදලගන්නවා අර තෙත නිසා ඊට පස්සේ බීජය වැඩෙන්න ගන්නවා. බිත්තර කට්ට ඇතුළේ ගෙව්ුණ අපේ ජීවිතය මෙන්න මේ විදදිහායි අපේ ජීවිතත්. අවිද්‍යා නීවරනානං අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ අපි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් වැහෙනවා කියන්නේ සුළු පටු වැහිල්ලක් නෙමේ බිත්තර කටුවක් වගේ දැන් බිත්තරේ එළියට ආපු කොටසක් නෑනේ බිත්තරය සම්පූර්ණයෙන්ම කටුවෙන් වැහිලානි තියෙන්නේෙ දැන් බිත්තරය ඇතුළි තියෙන්නේෙ ගොරෝසු දෙයක් නෙවෙයි. ඇතුලි තියෙන මොලොක්දයට පුළුවන්ද කටුව බිඳගෙන එලියට එන්න? බෑ එතකොට බිත්තර කටුව බිඳගෙන එළියට එන්න නම් මොකක්ද කරන්න ඕනේ ඒ බිත්තරය උණුසුම් කරකර කිකිලි රකිනවා. රකිනකොට ඒ බිත්තර ඇතුළේ මොකද වෙන්නේ? අර මොලොක් දෙයින් ටිකටික සතා හැදෙනවා අන්තිමේදයේ බිත්තර කටුව ඇතුළේ ඒ සතා හොඳට මෝරණවා මේරුවට පස්සෙ අවස්ථාවක්ගෙනවා තව දුරටත් බිත්තරය ඇතුළේ ඉන්න බැරි එතකොට ඒ සතාම බිත්තරකට්ට බිඳගෙන එලියට එනවා ඒ වගේ තමයි අපේ අවබෝධය එතකොට අපි සමත විදර්ශනා තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තුළින් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීමෙන් තවදුරටත් අවිද්‍යාවට ඉඩක් නැතිවයනවා හෙමයි මේක වෙන්නේ කර්මය සකස් වෙන හැටේ එතකොට මේ අවිද්‍යාවෙන් වැසුනු තන්හාාවෙන් බැඳුුණු සත්වයන් තුළ තමයි මේ හීනධාතුව කාමධාතුවේ විඤ්ඥානය පිහිටියාම පැතුම පිහිටියම චේතනාව පිහිටියම විපාක පිණිස කර්ම සකස් වෙනවා මනුෂ්‍ය ලෝකයේ විපාක පිණිස කර්ම සකස්වෙලා තිබුණා එත්තකොට කාම භවයේ නෙමෙයිද අපි උපන්නේ කාම බවයේ උපන්නේ සමහරුන්ගේ විපාක විඳින්න කර්ම සකස් වෙනවා අරූප බවයේ අරූපධාතුයේ විපාක විඳින්න කර්ම සකස් වුනාම අරූප බවයක් හටගන්නවා එතකොට උපදින්නේ අරූප ලෝකයේ රූපජාතුවේ විපාක පිණිස කර්ම සකස්ුනාම උපදින්නේ රූපලෝකයේ. එහෙනම් අපට පේනවා උපදින්නේ කුමකට අනුවද භවයට අනුව භවය හේතුවෙන් උපදින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ නිරවුල් කරන දේවල් අපි හරියටම පැහැදිලිව තේරුම් ගත්ත දවසට තමයි අපි අවබෝධ කරන්නේ දැන් මේ බවය නිත්‍ය දෙයක්ත අනිත්‍ය දෙයක්ත අනිත්‍ය දෙයක්. හේතුූන්ගෙන් හටගත්ත දෙයක්ත හේතුූන්ගෙන් තොරව හටගත්ත දෙයක්ත. මොකක්ද මේ බවය හටගන්න හේතුුණු කාරණාව. ඇයි මේ භවයක් හැදුනේ උපපාධාන පච්චයා බවෝ උපාදානෝ කෝස්සති බවෝහෝතිී උපාධාන ඇති කල්හි බවය ඇත උපාධාන හේතුවෙන් බවය ඇතිවේ මොකක්ද මේ උපාධන උපාධාන කීයක් තියෙනවාද හතරක් තියෙනවා කාම උපාධන දිට්ටි උපාධන සීලබ්බත උපාධන අත්තවාද උපාධන ලස්සන දේටයි කවුරුත් කැමති. කාම උප්පාධාන කිව්වෙෙක් කාමයන්ට ඇති බැඳීම මේ බැඳීම කියන්නේ සුළු පඩු එකක් නෙමෙයි. හිරවෙලා ගැට්ට ගැහිලා සම්පූර්ණයෙන් මේකට ඇදිලා ගිහිලා ඉන්නේ. මොකක්ද මෙතන කාමය කියන්නේ ඉට්ටා කන්තා මනාපා පියරූපා කාමෝප්ප සංහිතා රජනීයා චක්කු විඤ්්‍යෙයා රූපා ඇහින් දකින රූප තියෙනවා ඉෂ්ටකාන්ත මනාප කාමෝප්ප සංහිත ප්‍රියස්වරූපයේ කෙලෙස් හටගන්න අන්න ඒ රූපයට තමයි එයා බැඳෙන්නේ දැ අපි ඒවාට තමයි ආසා කරන්නේ ඒ ආසා කරන දේට තමයි හිත බැඳිලායන්නේ ඒ වගේ ප්‍රියමනාප ශබ්දවලට බැඳිලා යනවා ප්‍රියමනාප සුවන්තවලට බැඳිලා යනවා ප්‍රියමනාප රසේට් බැඳදිලා යනවා ප්‍රියමනාප ස්පර්ෂේට් බැඳිලායනවා ඒවත් තමයි කාම උපාදාන දිට්ටි උපාදාන කියන්නේ නොයෙකුත් දෘෂ්ටි වලට බැඳිලායාම සීලබ්බත උපාධන කියන්නේ නොයකුත් සීල පෘතවලට බැඳලායාම අත්තවාද උපාධාන කියන්නේ මමය මගේය මගේ ආත්මයය කියන හැගීමට බැඳිලයාම කාම උපාධාන සම්පූර්ණෙන්ම ප්‍රහාණය වෙන්නේ අනාගාමී වීමේදී. දිිට්ටි උපාධාන සීලප්පත උපාධාන සෝතාපන්නවීමේදී සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. අත්තවාද උපාධාන ප්‍රහාණය වෙනවා අරහත්වයේති ඉතකොට උපාධන හත්තරම නිරුද්ධ වුණොත් උපාධාන නිරෝධ බවනිරෝධෝ උපාධාන නිරුද්ධනම් භවයක් නෑ භවය නිරුද්ධයි භාවය නිරුද්ධ නම් උපදින්න සකස් වෙන්න දෙයක් නෑ උපදින්න නෑ උපපදින්න දෙයක් නැත් නම් ජනාමරණ දෙකක් කොයිද ඉතින් අපි මේ නිසා හොඳින් මේක අවබෝධ කරගන්න ඕනේ මේක තමයි මෙතන සිද්ධ වෙන රටාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා උපපාධාන ඉබේ හටගන්න නැහැ ඒක අනිත්‍යවුදයක් හේතුන් නිසා හටගන්න දෙයක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන දෙයක්. මොකක්ද උපාධන හටගැනීමේ හේතුව. තන්හාව තව එක සැරයක් ඔබ දැක ගන්නට ඇත්නම් ඇහින් රූප දකිනකොට රූප කෙරෙහි තන්හාාව ඇතිවෙනවා. කණින් ශක්්ධ අහනකොට ඒ ශබ්ද කෙරෙහි ආසාාව ඇතිවෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට එක් ගඳ සුවඳ කෙරෙහි ආසාාව ඇති වෙනවා දිවෙන් රස බලද්දිී ඒ රස කෙරෙහි ආසාාව ඇති වෙනවා පන් පහස ලබත්ති එ පහස කෙරෙහි ආසාාව ඇති වෙනවා. මනසින් අරමුණු ලබත්ති ඒ කෙරෙහි ආශාව ඇති වෙනවා. දැන් ඔන්න අපි පාර යනවා කියමු? පාර යනකොට ලස්සන කෙනෙ ස්සරහට එනවා. අපි මේ හිතන්නේ ගහක් ගලත් දැක්ක වගේද නෑ එයත් දැක්ක ගමන් අපේ හිතටෙනෙ මොකක් ද ශා ලස්සන ඔන්න හිතටෙනවා. දැන් අපි සිහිය නෑ අපි දකින්නේ මොකක්ද එයාගේ ලස්සන දැන් අපි ගහක් ගලක් දැක්ක වගේ උහේ යනමද නෑ අපි ඒක දැක්කේ ඇහෙන් ඇස්තෙකෙන් දැකපු රූපයට ආශාවක් ඇති වුණා එතකුට රූපය අරමුණුනේ මොකේට ද ඇස් දෙෙකට ඇස් දෙෙක ඔස්සේ තමයි අපි මේ රූපය අරමුණු කරගත්තේ දැ අපි කෙලින් බලාගෙන යද්දී ඒ දැක්කපු පුද්ගලයා ඉස්සරහට හම්බනාා අපි යනකොට යාව පහුවෙනවා ඊට පස්සය ඔළුවට මොකද වෙන්නේ අපේ ඔළුව හැරෙනවා ඇයි ඇස්තියන පැත්තට ඔලුව එතකොට ඇස් දෙකනේ අපි මේ හරවන්නේමේ එතකොට ඔළුව ඇහැරවෙනවා එහෙම නේද වෙන්නේ ඒයි අපි ඇස්තක හරවන්නේ අර අරමුණ ඇහැට ඕනෙ නිසා ඊට පස්සෙ අපි බලනවක් කවුහරි ඇවිල්ලා හොල්ලන අයාව දන්න නෑය ඇඒ වසඟ වෙලා අන්න ඒ වගේ තන්හාාව කන පිනවන මිහිර මිහිරි ශක්්ද ඇහෙනවා අපිට ිහිරි ශක්්ත එහෙනකොට අපි මොකද කරන්නේ කන්නට තමයි ඇහෙන්නේ ඒත් ඔළුව හරවනවා වගේ අපි මොකද කරන්නේ කන හරවනවා ශක්්තයට වෙන්න නැද්ද මේක සුවන්ද දැනෙනෝ නහයට නාහය අරගෙන අපි යනවා කිිට්ටු කරනවා සුවදට වෙන්න නැද්ද මේක ඒ අරමුණ ගන්න වෙන්නේ එක එත්තකොට අපිට ප්‍රනීත කෑමක් පේනවා අපි සල්ලි නැතත් බලාගෙන හරි ඉදලා කෙලහරි ඉිලිනවා මේ වගේ අපි ඇහෙෙන් දකින රූපයට සිත ඇදිලා යනවා කන්නෙන් අහන ශ්‍රද්ධයට සිත ඇදිලා යනවා නාසයෙන් දැනෙන ගඳ සුවඳට සිත ඇදිලා යනවා දිවට දැනෙන රසයට සිත ඇදිලා යනවා කයට දැනෙන පහසට සිත ඇදිලා යනවා සිතට සිතන අරමුණුවලට සිත ඇතිලා යනවා ගැලවෙන්න ලේසි නෑ මේකෙන් ගැලවෙන එක අමාරු නිසා තමයි බෝසතානන් වහන්සේ දෂ්කර ක්‍රියාකරද්දි මාරය ඇවිල්ල කිව්වනේ මේක ගැලවෙන්න හදන්න එපා මේක ලේසියෙන් ගැලවෙන්න බැරි එකක් කියලා. දුෂ්කරක්‍රියා කරන එක නවත්වල පින් කරන්න කිව්වා. බුදු කෙනෙක් පහළවෙලා පෙන්නල දෙනතුරු ගැලවෙන්න බෑ. උන්වහන්සේට තිබුණා අසාමාන්‍ය වීර්යයක්. උන්වහන්සේ දුන්නා හොඳ උත්තරයක්. මගේ මේ වීරිය කොයි තරම් බලවදද බලන්න. මගේ මේ ශරීරය පිසදාගෙන හමන සුළඟෙට පුළුවන් අ ගලා බසින නදේ ජලකඳ වියලවා හරින්න කියලා දැන් බලන්න කොහොම වීරියකින්ද මේක අවබෝධ කළේ කියලා මේ තෘෂ්ණාව කියන්නේ අනිත්‍යකක් නිිත්‍යයකක් නෙවෙයි හේතු නිසා හටගන්නේ එකක් හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන එකක් හටගන්න දේවල්වල තියෙන ස්වාභාවික ලක්ෂණයක්ක. යමක් හටාරගෙන තියෙන්නේ යම් යම් හේතුූන්ගෙන්ද ඒ හේතුවන් නිරුද්ධවීමෙන් තමයි ඒදය නිරුත්්ධ වෙලා යන්නේ. මේක තමයි ඒග තියෙන ස්වාභාවික නයාමය. තන්හාාවටත් හේතුවක් තියෙනවා, තෘෂ්ණාව හටගත්තෙත් හේතුවක් නිසයි. තෘෂ්ණාව හටගන්න හේතු වනේ විඳීම. වේදනායකෝ සති තන්හාය හෝතේ. විඳීමක් තියන නිසයි තන්හාාව හටගන්නේ. වේදනාපච්චය තහා වේදනාව ඇති කල්හි තන්නාව ඇත. මේකදවි තේරුම් ගන්න ඕනේ වේදනාව කියන වචනය නෙවෙයි විඳීම කියලයි. වේදනාව කියන වචනය අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ එක්කො පීඩාවකට දුකකට මෙ කොන් දෙ වේදනයි මගේ බඩේ වේදනාවක් තියෙනවා. ඒකත් විඳීමක් තමයි. නමුත් මෙතන විඳීම කියන්නේ සම්පූර්ණයෙන්ම සැපවේවා දුක්වේවා. මධ්‍යස්ථ වේවා තියන විඳීම ඒ විඳීම බුදුරජාණන් වහන්සේ තෝරාදීපු හැටියට මතක තියාගන්න ඕනේ උන්වහන්සේ විඳීම විස්තර කළේ ඇසේස් පාර්ශයෙන් හටගන්නා විඳීම කනේ ස් පපර්ශයෙන් හටගන්නා විඳීම නාසයේ ස්පාර්ශයෙන් හටගන්නා විදීම දිවේස් පාර්ශයෙන් හටගන්නා විඳීම කයේස් පර්ශයෙන් හටගන්නා විඳීම. මනසේස් පර්ෂයෙන් හටගන්නා විඳීම. ඔය විදිහටයි අපි මතක තියාගන්නත් තෝනේ. විඳීන දේතුළ පවතින අවි්‍යාව එතකොට අපිට තේරෙනවා විඳීම ගැන කියනකොට. විඳීම ගැන සම්පූර්ණ තේරුම් ගැනල්ලක් කරනවා නම්. ඒ විදිහයට මතක තියාගත්තොත් විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ විඳීම කියන්නේ විදීමක් පමණක් නොවේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඳීම නිත්‍ය දෙයක් හැටියට ද අනිත්‍ය දෙයක් හැටියටද. අනිත්‍ය වූ විඳින දෙයක් හැටියට තමයි. ඇ ඔබට මතකද බවය විස්තර කරන තැන කිව්වා අවිද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැදිිලා. එහෙම නම් මේ වැඩපිළිවෙල වැහිලා තියෙන්නේ. එ නිසා තමයි තන්හාාවෙන් බැඳුුණේ අවිද්‍යා සහගතව තමයි අපි විඳින්නේ. එතකොට මොකද වෙන්නේ විඳින දේ ගැන අවබෝධයක් නැති නිසා ආශාව ඇති වෙනවා. එතකොට බැදිිලා යනවා බැන්දිලගිහින් ඉතින් ක්‍රියා කරනකොට විඤ්ඥානය පැළවෙනවා. උපතක් කරායන්න ඕක තමයි හේතුවෙන්නේ. එතකට බුදුරජාණන් වහන්සේ අපට මනාකොට පැහැදිලි කරලා පෙන්නලා දෙනවා මේ විඳීම තමයි ඇලීයාමට හේතුව. හොන්දට කල්පනා කරල බලන්න විින්දනයක් නැත්නම් ආශාවක් නැහැ ආශාවක් කටගන්න වින්දනයක් ඇතිදේ ගැනමයි. ඇයි මේ වේදනා ඊළඟට මේ වින්දනය ඉබේ හටගත්තු එකක්ද නෑ නිත්‍ය දෙයක්ද නෑ අනිත්‍ය දෙයක් කුමක් නිසාද වින්දනය හට දන්නේ ස්පාර්ශය නිසා ස්පාර්ශයකිව්වේ හය ආකාර ස්පර්ශයයි ඒ තමයි ඇසේ ස්පර්ශය කනේ ස්පර්ශය නාසහේස්පර්ශය දිවේස්පාර්ශය කයේස්පර්ය මනසේස්පාර්ශය ස්පාර්ශයකතික් කරුණු කියයක් එකතු වෙලාද තියෙන්නේ කරුණ තුනක් එකතු වෙලා ඇහේ ස්පාර්ශය කියන්නේ නිකම් එකක් නෙමෙයි ඇහැයි රූපයයි විඤ්ඥානයයි එකතුවීම කනේස්පාර්ශය කියන්නේ කාණයි ශප්තයයි විඤ්ඥාණයයි එකතුවීම නාසයේස් පර්ශය කියන්නේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාණයයි එකතුවීම දිවේස් පර්ශය කියන්න දිවයි රසයයි විඤ්ඥාණයයි එකතුවීම කයේස්පර්ශය කියන්නේ කයයි පහසයි විඤ්ඥාණයයි එකතුවීම මනසී ස්පාර්ශය කියන්නේ මනසයි අරමුණුයි විඤ්ඥානයයි එකතුවීම. එකතු වෙලා තියන්නේ විද්‍යාව පහළ කරගෙන නෙවෙයි අවිද්‍යා සහගතව. එකතු වුණාට පස්හි විඳිනවා. විඳින දේට අහු වෙනවා. එතකොට මෙහෙම දෙයක් ක අපේ ජීවිතයේ සිද්ධ වෙනවා කියන අවබෝධයම කොච්චර වටිනවද. මොකද කවදා හරි දවසක අපි ජීවිතෙන් එතර වෙනවා නම් එතර වන්නේ නොදන්නා ජීවිතයක් තුළින්ද දන්නා ජීවිතයක් තුළින්ද දන්නා ජීවිතයක් තුළින් ස්පාර්ෂයත් ඉබේ ඇති වනේ නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ස්පාර්ශය ඉබේ හටගත්තුව එකක් නෙමේ මේස් පාර්ශය අනිත්‍යයි හේතු නිසා හටගත්තේ මොකක්ද ස්පාර්ශය ඇතිවීමට හේතුව ආයතනහය සලායතන පච්චයා පස්සෝ ආයතන හය තමයි ඇස කනනාසය දිවකාය මනස දැන් මම කියන්නම් ඔබට මේක තේරුම් ගන්න පුළුවන් තවත් ක්‍රමයක් අපි ගනිමු ඇහැ ඔන්න මොකක් හරි වෙලා අපේ ඇහැ අන්ද වනා අන්ද වනාට පස්සෙ පේන්නේ නෑ එතකොට ඇහැ නැහැ ඇහැ නැත්නම් රූපවලට ඇහැ ගෝචර වෙනවද නෑ රූප ඇහැට ගෝචරවෙන්නේ නැත්නම් ඇසේ විඤ්ඥාණය හටගන්නවාද නෑ ඇහැට රූප ගෝචරවෙන්නේ නැත්නම් විඤ්ඥානය හටගන්න නැත්නම් ඇහැයි රූපයයි විඤ්ඥානයයි එකතුවීමක් වෙනවද නෑ එහෙමනම් අපට පේනවා සජීවී ඇහැත් තියෙන් ඕනේ ඒකයි ආයතන කියන්නේ කනත් එහෙමයි මොකක් හරි අනතුරක් වෙලා කන බිහිරි වුුණා දැන් කන තිබුණට සජීවී කනක් නැහැ එතකොට මොකද වෙන්නේ ශබ්ද කනේ වැදුනට සජීවී කනක් නැත්නම් මනසත් එක්ක කනේ සම්බන්ධය පවත්වන්න ක්‍රමයක් නෑ කනේ විඤ්ඥානය හටගන්නේ නෑ බලන්න ශබද්දයයි විඤ්ඥානයයි එකතු වෙන්නේ නෑ එහනම් අපට හොඳට තේරෙනවා ස්පාර්ශය හටගන්නේ ආයතන හය නිසාමයි මෙන්න ඒ සෙවිල්ල මේ ආයතන හය අපට ලැබුණේ ඉපදුනාම. ඉපදුනාම ලැබුණේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයයි. පොඩිකාලි තේරෙන්නේ නැතිකාලේ අපි විනෝධ වෙන්න මොනවයිද චූකරල චූතලනවා. එහෙම තමයි පොඩිකාලි සතුටක් ලැබේ බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන කරුණු මේ කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ අට්ටිකටික ලොකු වෙනකොට චූතැලිල්ල නවත්තනවා. ඊට පස්සේ සෙල්ලම් බඩු හොයනවා සෙල්ලම් කරන්න. සෙල්ලං හුලම්පෙති සෙල්ලම් ගොන්නු හොයනවා ආයේ සෙල්ලම් බඩු හොයන කාලේ? එයාගෙන් අයින් වෙලා මෙය මහත් වෙලා එනකොට මනොවද හොයන්නේ ඇසෙන් දකින්නව් ප්‍රියමනාප වූ රූප හොයෙනවා කණෙන් අසන්නව් ප්‍රියමනාපව වූ ශබ්ද හයනවා නාසිෙන් ආග්‍රාණය කරන්නව් ප්‍රියමනාපවූ ගඳසුවඳ හයෙනවා දිවෙන් විඳින්නව් ප්‍රියමනාප වූ රස හොයනවා කයට දැනෙන්නව් ප්‍රියමනාප වූ පහස සොයනවා එහෙම වෙන්න නැද්ද බලන්න හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පසේයා ඒකට තමයි අහුුවලා ජීවත් වෙන්නේ. ඊට පසේ ඒකට මුසපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයහනෙක්කෙන තේරුම් ගන්නවා මේ ඇහැ කණනාසය දිවකය මනස තමයි ස්පර්ෂයට හේතුව එතකොට මේ ස්පර්ශය අනිත්‍යයි. අවබෝධ කළ යුතු ධර්මය මෙයයි. අපට විශේෂයෙන්ම අවබෝධ කරගන්න තියෙන කාරණාව තමයි මේ අනිත්‍යය. ඒ තමයි හේතු සකස් වෙනකොට හටගන්නා ස්වභාවයෙන් යුක්තයි. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. යංකිංචි සමුදය දම්මං සබ්බන්තන් නිරෝධ දම්මාං යම් කිසි දෙයක් හටගන්නාව් ස්වභාවයෙන් යුක්තයිද? එ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඔතෙන්න්ටයි එන්න ඕනේ. නමුත් බොහෝ දෙනෙකුට වෙන්නේෙ ඕක නෙවෙයි. විඤ්ඥානවල පැටලෙනවා. සංස්කාරවල පැටලෙනවා. පැටලි පැටලි ඉතින් ඉන්නවා. අවබෝධයක් කරායන්න නෑ. අපේ ඉලක්කෙ වෙන්න ඕනේ අන්න එතනට එන්නයි. ඒ තමයි යංකංචි සමුදය දම්මං සබ්බන්තන් නිරෝධ දම්මන්. ඒක තමයි දම්ම චක්කු දහම් ඇස එතනට එන්නේ නැතිව පැටලෙනවා. පැටලිලා පටිච්ච සමුප්පාදය ඔහොම නෙමෙයි අපි විශේෂ දේවල් දන්නවා කියලා ඔන්න සංස්කාර පටලවා ගන්නවා. විඥ්ඥානය පටලවා ගන්නවා නාමරූප පටලවා ගන්නවා පැටලිල්ල තුළ විතරයි එයා ඉන්නේ මම අර කියාපු තැනට එන්නෙ නෑයා ලොවේ ඇති තතු එලෙසට මේක ස්වභාවේ තමයි හේතු සකස් වෙනකොට සකස් වෙවිී අන ස්වභාවයෙන් යුක්තවීම ඒතු නිරුද්ධ වෙනකොට නිරුත්ත වී යන ස්වභාවෙන්න්නේ උුපතවීම. මෙන්න මේ දම්ම ටිති දම්ම නයාාමතා මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට තමයි මේ ශ්‍රාවකය ප්‍රඥා සම්පන්න වෙන්නේ. ප්‍රඥ්ඥා සම්පන්න ශ්‍රාවකයක්වීමනි මේකෙ අපට තියෙන ඉලක්කය එතනටන අපි යන්න ඕනෙ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආයතන හය නාමරූප හේතුවෙන් හට අරන්තියෙන්න්නේ. මොනවද මේ නාමරූප වේදනා සංඥා, චේතනා පස්ස මනසිකාර මේව තමයි නාම දැන් බලන්න විඳීම හඳුනාගැනීම චේතනා කියන මේ තුනම හටගෙන තියෙන්න කුමක් ප්‍රත්තියෙන්ද. ස්පර්ශයෙන්. අන්න ඒ නිසයි හතරවෙනිට ස්පාර්ශයාවේ. ස්පාර්ශය යම් තැනකද එතන විඤ්ඥානය නැත්ත. විඤ්ඥානයෙන් තොර ස්පර්ශයක් කොයිද. එතකොට මේ හත්තරෙම ක්‍රියාකාරිත්වයට හේතුව මනසිකාරය. මනස කියනදේ මේවායේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. මේවා මුකොත් හැදන්නේ නෑ? සැබෑම ආරක්‍ෂාව හඳුනා ගන්න බලන්න මේක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම ලස්සනට කරුණු තියෙනවා. උන්නාව කියන බ්‍රාහ්මණය ඇවිදින් ප්‍රශ්න කරනවා ස්වාමීනී මේ වෙන්වෙන් ගෝචර විෂය ඇති වෙන්වෙන්ම ගෝචර විෂය අනු පව කරන ඒක තේරුම ඇහෙන් කරන්නේ දැකීමේ කෘත්තිය දැකීම විතරයින ඇහැට කරන්න පුළුවන් එතකොට ඇහැට ආවේනික දේ තමයි දැකීම කණට ආවේනික කෘත්ය තමයි ඇසීමේ කෘත්තිය නාසයට කරන්න පුළුවන් ගඳ සුවඳ දැනීම දිවට කරන්න පුළුවන් රස දැනීම කායට කරන්න පුළුවන් පහස දැනීම දැන් මේ එකක්ිනෙකට වෙන්න්නූ දේවල් තමයිනේ එකිනෙකට සිත්ත වෙන්නේ. මේ වෙන් වෙන් වශයෙන් විශය ලබන මේ ඇස කනනාසය දිව කය කියන මේ පහට තියෙන පිළිසරණමොකක්ද කියලා ඇහැව්වා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මේ පහට තියෙන පිළිසරණ තමයි මනස. අන්න බැලන්න ඇහෙන් රූප දැක්කම. හිතේ මතක හිටින්නේ ඒකනෙ කණෙන් ශබ්ද ඇහුවාම හිතේ මතක හිටින්නේ ඒකයි. මනස පිළිසරණවෙච්ච මනසිකාර ප්‍රත්යෙන් තමයි මේවත් තියෙන්නේ. මනසර තියෙන පිළිසරණමොකක් දසි සිහිය නැත්නම් විවරයි. සිහිය නැත්තම්. අපේ මේ කෙරුවාවල් ඔක්කොම තියෙන්නේ සිහිය තියනකම් විතරයි. ධර්මයේ කියන්නේ සිහිය පිහිටුවාගන්න සිහිය දියුණු කරන්න සිහියම වඩන්න බලන මනසට පිළිසරණ දියුණු කරන හැටි කොච්චර වටිනවාද. ඉතින් මේ වේදනා, සඥ්ඥා, චේතනා, පස්ස, මනසිකාර තමයි නාම. රූපය කිව්වේ සතර මහාභූතත් සතර මහාභූතයින්යෙන් හටගත්තු දේවලුත් මේ දෙකේ සංකලනයෙන් තමයි නාමරූප කියන සංකලනයෙන් තමයි පටිච්ච සමුපාදයක් සකස්වෙන ආකාරයේ ඇස කියන එකක් හැදෙන්නේ. ඒ නාමරූප කියන සංකලනයෙන් තමයි පටිච්ච සමුපපාදයක් සකස්වෙන ආකාරයේ කනක් හැදෙන්නේ දැන් මේ ධර්මය තුළ පටිච්ච සමුපාදය හැදෙනවනේ මේ පටිච්ච සමුපාදය කියන හේතුඵල ධර්මතාවය හැදීගෙන යනවා මේ හැදෙන දේවල් ඔක්කොම අනිත්‍ය දේවල් නේද? එතකොට මේ දේවල් ඔක්කොම හැදෙන්නේ හේතුඵල ධර්මතාවය තුළින් ඒකට කියන්නේ පටිච්ච සමුපන්න එතකොට පටිච්ච සමුපන්න දේක තියෙන ලක්ෂණය මොකක්ද අනිත්‍යය එතකොට නාමරූප කියන්නේ පටිච්ච සමුපන්න දෙයක් එතකොට බලන්න ඇහැ නාමරූප වලින් නම් හැදිලා තියෙන්නේ ඇහේ නාමරූප තියෙනවා කනේ නාසයේ දිවේ කයේ මනසේ නාමරූප තියනවා මෙ නාමරූපයන්ට හේතුවමොකක්ද මෙන්න මෙහෙමයි නාමරූප ඇතිවෙන්නේ. විඤ්ඥානය කෝසති නාමරූපං හෝති. විඤ්ඥානපච්චයා නාමරූපන්. විඤ්ඥානය ඇති කල්හි නාමරූප ඇත දැන් අපි දන්නවා අරස් පර්ශය ගෙන කතා කරන කොටත් විඤ්ඥාණය තියෙනවා. දැන් අපි බලමු හිතලා, ඇහැ අන්ද වුණොත් ඊට පසේ එතන ස්පර්ශයක් උපද්ධවන්න පුළුවන්ද බැහැ. විඳීමක් බැහැ. සංඥාවක් බැහැ. චේතනා බැහැ. මොකුත් බැහැන එහෙනම් ඒ ඔක්කොටම හේතු වෙන්නේ ඇහැයි රූපයයි විඤ්ඥාණයයි එකතුවීම. ඒ ඔක්කුම ඇති වෙන්නේ නාමරූප. මනසේ සම්බන්ධයෙන් ඒකයි මේ හය ආකාරයක විඤ්ඥානය ගැන අපි මේ අහස පොළොව ගැටලන්න වගේ පැටලෙන්න්න ඕනෙ නෑ මේකෙ තේරුම් ගන්න තියෙන්නේ මේවා අනිත්‍යයි හේතු සකස්වීම නිසා සකස් වෙන ස්වභභාවයෙන් යුක්තයි හේතු නිරුද්ධවීම නිසා නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන එක අපේ ඉලක්කය කරගන්න ඕනේ යංකිංචි සමුදය දම්මං සබ්බන්තන්නි රෝධ දම්මං ඒක තමයි දහම් ඇස එතන තමයි අපි ලක්ක කරගන්න ඕනේ අවිද්‍යා සහගත සංස්කාර තේරුම් ගනිමු එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සංස්කාර ප්‍රත්්‍යයෙන් තමයි විඤ්ඥානය හටගන්නේ සංස්කාර ඇතිකල්හි තමයි විඤ්ඥානය තියෙන්නේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කාය සංකාරකිව්වේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට වචී සංකාරකිව්වේ විතක්ක විචාර දෙකට චිත්ත සංකාරකිව්වේ සංඥා වේදනා දෙකට සමහරු මේක පටලවා ගන්නවා මෙතන සංකාර කියන්නේ කරුමේයට කියලා. නමුත් පැහැදිලිව විභංග සූත්‍රය ඇතුළු පටිච්ච සමුපාදේ විස්තර කරන මුල් සූත්‍රවල ලස්සනෙට කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියල විස්තර කරනවා. දැන් අපි ගනිමෝ අපි ආශ්වාස ප්‍රශ්වාස කරනවා. අපි කයගැන අවබෝධයකින්ද ඉන්නේ. විද්‍යාව පහළ වෙලාද ඉන්න කය ගැන? කායානු පස්සනාව සම්පූර්ණ වෙලාද? කායානු පස්සනාවේ මනාකුට සිත පිහිටලා සප්ත බොජ්ජංග වඩලා විද්‍යා විමුක්ති පහළවෙලාද? නෑ? අවිද්‍යා සහගතව කය පවත්ව පවත්වා තමයි අපි මේ ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ. අවිද්‍යා සහගත නැද්ද එතකොට අවිද්‍යාසාහගතයි අවිද්‍යසාහගතව වචනය පවත්ව පවත්වත් තමයි විතක්ක විචාර කරන්නේ අවිද්‍යා සහගත නැද්ද අවිද්‍යාසාහගතයි. අවිද්‍යා සහගතව තමයි අපි සිත පවත්වන්නේ එතකොට මේ චිත්ත සංස්කාර සිත හා බැඳිලා තියෙනවා. එතකොට හඳුනාගන්න දේ තුළ අවිද්‍යාව නැද්ද විඳින දේ තුළ අවිද්‍යාව නැති තියනවා. අවිද්‍යාව නැතිවෙන්න නම් අවිද්‍යාව ප්‍රත්තයෙන් හටගන්න කොට සංස්කාර විඤ්ඥාණය අවිද්‍යා සහගතයි. එතන ඉඳලත් දිකටම අවිද්‍යා සහගත වැඩපිළිවෙලක් තියෙන්නේ. අපි කියමු කෙනෙක් කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා කියන සත්තර සතිපට්ටානය මනාකොට සිත පිහිටෙව්වා. අවිද්‍යාව පෝෂණය කරන වැඩේ දැන් නවත්තලා තියෙන්නේ. අවිද්‍යාව පෝෂණය වෙන්නේ නෑදැන්. කොහොමදේ? සත්තර සතිපට්ටානේ මනාකොට සිත පිහිටෙව්වා. අවිද්‍යාව පෝෂණය වෙන්න පංචනීවරණවලන්නේ. දැන් සත්තර සතිපට්ඨානයේ මනා කොට සිත පිහිටවපු ගමන් අවිද්‍යාව පෝෂණය වීම නවතිනවා. ඊට පස්සෙ මොකද කරන්නේයා? සප්ත බොච්චංග ධර්මයන් සත්ති, ධම්මවිජය, විරිය, පීති, පස්සත්ති, සමාධී, උපේක්කා මේ සප්ත බොච්චංග ධර්මයන් මනා කොට වඩනවා. වඩන කොට වඩනකොට මොකද වෙන්නේ. දුක නම්මුව ආර්ය සත්‍යය පිරිසිද දකිනවා. දුක්ක සමුදය ආර්ය සත්‍යය පිරිසිද ප්‍රහානය කරනවා. දුක්ක නිරෝධය නම්මූ ආරිසත්‍යය සාක්ෂාත් කරනවා. දුක්ක නිරෝධ ගාමිණී පටිපදා නම්මූ ආරි සත්‍යය සම්පූර්ණ කරනවා. එතකොට මොකද වෙන්නේ අවිද්‍යාව බිඳගෙන විද්‍යාව පහළ වෙනවා. ආශ්්‍රවයන් ශෂයවෙනවා. පටිච්ච සමුපාදයෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. විද්‍යා විමුක්ති ලබාගත්තර පස්සේ අවිද්‍යාව නෑ. පටිච්ච සමුපාදය නිරුද්ධ වෙලා යන හැටේ. අවිද්‍යාව නැත්නම්, අවිද්‍යාව ප්‍රත්තියෙන් හටගන්න සංස්කාරමකුත්තියෙනවද. දැන් රහතන් වහන්සේලා වැඩඉන්නවා. එතකොට රහතන් වහන්සේ හුස්මගන්නේ නැත්ත හුස්මහෙලන්නේ නැත්ත හඳුනා ගන්නවා විඳිනවා කතාබස් කරනවා නමුත් පටිච්ච සමුපාදය නැහැ. ඇයිඒ පටිච්ච සමුපාදය තියෙන්නේෙ කොහොමද. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇතිවෙනවා සංස්කාර හේතුවෙන් විඤ්ඥානය ඇතිවෙනවා විඤ්ඥානය හේතුවෙන් නාමරූප ඇතිවෙනවා නාමරූප හේතුවෙන් ආයතනහය ඇතිවෙනවා ආයතනහය හේතුවෙන් ස්පර්ශය ඇති වෙනවා ස්පර්ශය හේතුවෙන් විඳීම ඇතිවෙනවා විඳීම හේතුවෙන් තන්හාම ඇතිවෙනවා අන්හාව හේතුවෙන් උපාධන ඇතිවෙනවා උපාධාන හේතුවෙන් බවය ඇතිවෙනවා භවය හේතුවෙන් උපදිනවා ඉපදීම හේතුවෙන් ජරාමරණ සෝක වැලපීම් දුක්තොම්න සුසුම් හෙලීම් ඇතිවෙනවා එතකොට ජරාමරණ නැතිවෙන්නේ ඉපදීම නිරුද්ධ වෙනකොට ඉපදීම නිරුද්ධවෙන්නේ භවය නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධ වෙන්නේ උපාධාන නිරුද්ධ වෙනකොට උපාධාන නිරුද්ධ වෙන්නේ තන්හාම නිරුද්ධ වෙනකොට තන්හාව නිරුද්ධ වෙන්නේ වේදනාව නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙන්නේ ආයතනහාය නිරුද්ධ වෙනකොට ආයතනහයි නිරුද්ධ වෙන්නේ නාම රූප නිරුද්ධ වෙන කොට නාමරූප නිරුද්ධ වෙන්නේ විඤ්ඥානය නිරුද්ධ වෙනකොට. විඤ්ඥානය නිරුද්ධ වෙන්නේ සංස්කාර නිරුද්ධ වෙනකොට. සංස්කාර නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට. සියල්ලෙන්ම මිදුුණු ඒ සොඳුරු සිත අන්න බලන්න, රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදය නිරුද්ධයි. අවිද්‍යාව නිරුද්ධ නිසා. මෙන්න මේ විදිහටයි සියලු දුක් දෝම්නස්ම නිරුද්ධ වෙලා යන්නේ. එතකොට අපි අවබෝධ කරගන්න තියෙන්නේ හේතුන් නිසා හටගත්තා වූ යම් දෙයක් ඇත්ද හේතු නිරුද්ධවීමෙන් එසිියල්ල නිරුද්ධ වෙනවා කියන එකයි. තක පටි්ච සමපාදයේ මුල් කොටස විතරක් කල්ලාගෙන දඟලදங்களල හිටියොත් අවි්‍යාපච්චයා සංකාරා කියල නිරෝධය ගැන කතා කරන්නේ නැතිව එයාට පටිච්ච සමුපාදය අවබෝධ කරන්න වෙන්නෙ නෑ ඊට පස්සේයා පැටලි පැටලි ඉඳ විඤ්ඥානය මොකක්ද සංස්කාර මොකක්ද බවය මොකක්ද කියලා රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද. එහෙම බලද්දී අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච. පටිච්ච සමපාදය නිරුද්ධ වෙච්ච. රහතන් වහන්සේට මරණයෙන් මතු ඇත නැත කතාවල් ගලපන්න පුළුවන්ද. එකක්වත් ගලපන්න බෑ. මොකද යමකින් මනිනවාද, ඒ මනින්න ඕනේ එකක්ව එතන නෑ. ඒකයි රහතන් වහන්සේගේ ස්වභාවය මනින්න බෑ කියන්නේ. ප්‍රමාණ කරන්න බෑ කියන්නේ. ඇයි රහතන් වහන්සේ පිරිනිිවන් පාන්න පරලොවදී නෙමීනෙ මෙලොවදී පිරිනිිවන් පාන්නේ. නිවී ගිය පහන... ඊීනම් පුරාණං පැරණි කර්මක්ෂය වුුණා නවන් නද්දි සම්බවන් අලුතින් කර්මයන්ගේ සම්භාවයක් නැත විච්චරාත්ත චිත්තා ආයතිකේ භවස්මින් අනාගතයට කිසි භවයක් කෙරෙහි සිත ඇලීමක් නැහැ තෙකීන බීජා ඒ රහතන් වහන්සේලාගේ බීජේෂය වෙලා අන්න විඤ්ඥානයෙන් නැමැති බීජය පැළවෙන්න බීජයක් නෑ. අචිරොල්හි චන්දා. තෘෂ්ණාව උදුරාදාල තියෙන්නේෙ. නිබ්බන්ති ධීරා එ ප්‍රඥාාවන්ත රහතන් වහන්සේලා නිවී යනවා යතා අයම්ප්‍රදීපෝ මේ පහන වගේ. කොයි තරම් සුන්දරද බලන්න මේවා අහන්න ලැබීම පවා? මේවා අහන්නවත් ලැබෙන්න්නේ කීයෙන් කීදනාටද අහන්න ලැබීමත් කොයි තරම් දුර්ලබයිද සැබැවින්ම අසිරිමත් එනිසා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ තියෙන එකම එක ආශ්චර්ය ඒ කාන්තයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චාර්යයි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමයි මේ ලෝකයේ තිෙන ආශ්චාර්ය වෝ අත්්භූත උදධර්මය එක්කම එක ධර්මය ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තමයි මේ ලෝකයේ ආශ්චාය රහතන් වහන්සේලා මේ අසිරිමත් තුනුරුවන් ලැබුණ වෙලාවේ මේ ධර්මය අහලා චිත්තා ප්‍රසාදය ඇතිකරගන්න ඕනේ මේ ලෝකයේ කිසිත් දෙවියකුට මාරයුට, බ්‍රක්්මයකුට, ශ්‍රමණක් බ්‍රාක්්මණයකුට මගේ මේ ශ්‍රද්ධාව අල්ප මාත්‍රයක්වත් සොලවන්න බෑ කියන අවබෝධය ඇතුවයි. එනිසා මේ පින්වතුන් සියලු දෙනාටම, මේ ගෞතම බුදුසසුනේතිීම චතුරාර සත්‍යය අවබෝධවේවා සාදු සාදු සාදුු